අයිබවන් තුන්සියහට සජීව සංවාදය අදත් අපේ සුපුරුදු පරිදි ආරම්භ කරන්නට සූදානමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක එවගේම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතායි අද දවසේදී 360 සජීව සංවාදයේ ආරාධිතයා බවට පත්වන්නේ. අයිබවන් මෙතුමා. අයිබවන්. පසුගිය කාලේ ජාතිකත්වය කියන එක පිළිබඳව බොහොම වැඩි කතා බහක් ඇති වෙලා තිබුණා. ජාතිකත්වය ගැන වැඩි වැඩියෙන් කතා කරන්න ගත්ත පිබිදීමක් ඇති වුණා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා එල්ල වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක ওই තත්ත්වය තවත් වැඩි වුණා. ඒ වගේ පසුබිමක දැන් ඔබතුමත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ ජාතික කියන කොටස ඔබේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළට එන්නේ මොන හේතුවක් මතද? ඒ කියන්නේ සමහර විට මේක කෙනෙක්ට හිතන්න අර්ථ දක්වන්න කියන්න පුළුවන් මේ වෙලාවේ හොඳටම අලවි කරන්න පුළුවන් දේ මේ ජාතිකත්වය කියන එක. ඒ නිසා තමයි අනුර කුමාර ඇතුරු මේ ජනතා විමුක්ති පෙරමුණේ ජනතා බලවේගය මේක පාවිච්චි කරේ කියලා. ඔබ නම ගැන ඇහුවොත් නේ. ඇත්තම ජාතික කියලා කියන්නේ පැතුරුණු. ඔබ දන්නවා ජාතික අවශ්‍යතාවයන්. ඒක තේරුම මොකද්ද? ජාතිකත්වයක අවශ්‍යතාවයන් කියන එක නෙවෙයි. ජාතික වශයෙන් පැතුරුණු අවශ්‍යතාවයන්. ජාතික පොරොන්දු. ජාතික වශයෙන් දෙන පොරොන්දු. ඉතින් ඒ අදහස තමයි ඒක තුළ තිබෙන්නේ. ඉතින් බොහෝ අය නම් ඒ අලවි කරන්න උත්සාහ කරන දේශපාලනෙට ජනතා විමුක්ති පෙරමුණේ වෙන එකක් අලවි කිරීමේ බලාපොරොත්තුවක් නැහැ දේශපාලනෙට. දැනට දැන් මේ වෙනකොට ඇත්තටම ඔබතුමන් සහ ඔබේ පක්ෂය මේ ජන බලවේගය එකතු වෙලා තියෙන කණ්ඩායම් කවුද? ජාතිකත්වය ගැන කතා කරොත්, ජාතික බලවේග කියලා කතා කරොත් කවුද? මොන කණ්ඩායම්? විශේෂයෙන්ම අපේ රටේ ජාතික බලවේගයක් අවශ්‍ය වෙන්නේ කොමටද? එක පැත්තකින් අපිට අපේ රටේ ආර්ථිකයේ නිදහස අවශ්‍යයි. අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම පාලනය කරපු පාලනයන් සහ වර්තමාන පාලනයන් අපේ රටේ ආර්ථික වශයෙන් නිදහස අපිට අත්පත් කරගෙන නැහැ. ඒ සෑම දිනම කරනු ලබන්නේ එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එක්ක ලෝක වෙළඳ සංවිධානයෙන් ලබා දෙනු ලබන ආර්ථික වටෝරුව ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා තමයි ඉඩම් විකිණීම, ජාතික සම්පත් විකිණීම, විශ්‍රාම වැටුප කැපීම ආදී යෝජනා එමින් තිබෙනවා. එනිසා අපිට ආර්ථික වශයෙන් නිදහස අත්පත් කරගත යුතු තිබෙනවා. අනිත් එක තමයි අපේ දේශපාලන නිදහස අත්පත් කරගත යුතු තිබෙනවා. බොහෝ දේශපාලන ව්‍යාපාර මෙහෙයුම් ලබන්නේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපති කාර්යාලවලින්. මේ තව වගකීමෙන් කියන්නේ. එනිසා අපිට දේශපාලන වශයෙන් නිදහස දිනා ගැනීමේ අරගලයක් තිබෙනවා. ඒ වගේම තමයි විවිධ යුදමය ආරක්ෂක ගිවිසුම් වලට අපේ රට එළඹීම නිදහස් කර ගැනීම ස්වාධීනත්වත් කර ගැනීම අරගලයක් අපිට තිබෙනවා. ඒ නිසා ජාතිකත්වය පිළිබඳව ජාතිකවාදය පිළිබඳ අරගලයේ තිබෙන්නේ දෙමළ මිනිහාගෙන් සිංහල මිනිහා වෙනස් වෙන් කරන, මුස්ලිම් මිනිහාගෙන් සිංහල මිනිහා වෙන් කරන, මුස්ලිම් මිනිස්සයාගෙන් දෙමළ මිනිස්සයා වෙන් කරන අරගලයක් නෙවෙයි. බොහෝ දය උත්සාහ කරනවා මේක ඒ විදිහට අර්ථකථනය කරන්න. අපි උත්සාහ කරමින් තිබෙන්නේ අපේ ජාතික රාජ්‍යට එල්ල වී තිබෙන තර්ජනයන්ගෙන් නිදහස් වීම පිළිබඳ සටනක් අරගලයක් අපිට තිබෙනවා ජාතික වශයෙන්. ඒ අරගලයේ ගොඩක් කාලාන්තරයක් තිස්සේ පංගුකරුවන් හැටියට වැඩ කරපු, දේශපාලන ව්‍යාපාර හැටියට වැඩ කරපු, සිවිල් සංවිධාන විදිහට වැඩ කරපු, සිල් පුරවැසියන් විදිහට වැඩ කරපු බොහෝ සංවිධාන ගණනාවක් මෙම ජාතික ජන බලවේගය වටා එකරාස් වී සිටිනවා. දැන් අපි එදා ඔබේ වේදිකාවේ යම් කණ්ඩායම් කිහිපයක් අපි දකිනවා. ඒ අය අතරද විශේෂයෙන්ම අලුත් පරපුර කලාකරුවන්ගේ ඒ වගේම බොහෝ මුහුණු අපිට හුරුයි යහපාලන රජය පිහිටුවීම සඳහා ඒ වේදිකාවල හිටපු ඒ වෙනුවෙන් කතා කරපු සහ පසුකාලීනව මෑතකාලීනව ඒ පිළිබඳව කලකිරීමෙන් කතා කරපු පිරිස්. ඒ වගේ අය ඔබේ වේදිකාවේ අපි දකිනවා. මේ අය ඔබ වටා එකතු වෙන්න හේතුව මොකක්ද? මොකක්ද මේ අය සම්බන්ධ වෙන්න මේක පිටිපස්සේ තියෙන කතාව? විශේෂයෙන්ම 2015 පාලනයේ ගොඩනැගීම සඳහා විවිධාකාරයෙන් සම්බන්ධ වූවන් පමණක් නෙවෙයි. මේ පාලන ක්‍රමවේදයේ කෙරෙහිම විරෝධය දක්වන විශාල පිරිසක් අපේ වේදිකාවේ ඉන්නවා. අපිට අවශ්‍ය වී තිබෙනවා මේ රට මේ ගමන් කරමින් තිබෙන දිසා නැතිව නව දිසා නැතිකට පරිවර්තනය කරන්න. මම අහනවා මේ රටේ කවර වර්ගයේ පුරවැසියෙක්
මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගනීවිද? අපි ව්‍යාපාරික ප්‍රජාවෙන් ඇහුවොත් ඔවුන් ඉදිරිපත් කරනවා මේ තමන්ට මේ විදියට තමගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බෑ, වෙනසක් අවශ්‍යයි කියලා. අපි අපේ රටේ තරුණ තරුණයන්ගෙන් ඇහුවොත් තමට දැනුම තිබෙනවා, තමට අත්දැකීම් තිබෙනවා, ඒ දැනුමට අත්දැකීමට සරිලන රැකියාවසා මේ රට ගොඩනැගීම සඳහා දායකත්වය සැපීමෙන් හැකියාවක් තිබෙනවා. එනිසා ඔවුන් කියනවා වෙනසක් අවශ්‍යයි කියලා. ඒ වගේම අපි ගොවි ජනපදවලට ගිහිල්ලා ගොවි ජනපද ජනතාවගෙන් ඇහුවොත් ඔවුන් කියනවා තමන් ඉතා මහන්සි වෙලා නෙලන අස්වැන්න සාධාරණ මිලකට විකුණා ගන්න බෑ, ලැබෙන ආදායමෙන් තමන්ට ජීවත් වෙන්න බෑ, වෙනසක් අවශ්‍යයි කියලා. ඒ වගේම මම දකිනවා සමහර මාධ්‍ය ආයතනවල සමහර භාවිතාවන් පිළිබඳ පවා ජනතාව කල්පනා කරන මේට වඩා වෙනසක් අවශ්‍යයි කියලා. ඒ නිසා රජයේ පොදුවේ ගත්තොත් වෙනසක් අවශ්‍යයි කියන මතයක් තිබෙනවා. අන්න වෙනස නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි මේ ජාතික ජනබල වේගය ගොඩනැගී තිබෙන්නේ. එහි ධාරාවන් ගණනාවක් තිබෙනවා. එකක් මේ දේශපාලන සංස්කෘතිය වැරදි. ඔබ දන්නවා මේ ව්‍යාපාරය බවට පත් වෙච්ච දේශපාලනය. අපේ රටේ සියලුම ගණේ නීති විරෝධී නීති විරෝධී ක්‍රියාදාම පිටිපස එක්ක දේශපාලකයා ඉන්නෝ, එක්ක දේශපාලනය රැකවරණය වෙනවා. මේ පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න බොහෝ අය තමගේ පර්මිට් එක විකුණලා ආදායමක් උපයා ගන්න තත්ත්වයට පත් වී තිබෙනවා. රජයෙන් ලබා ගන්නා කාර්යයක් සඳහා ආදායමක් උපයා ගැනීම දේශපාලනයක් මත වී තිබෙනවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ උවමනාවක් තිබෙනවා. ඒ වගේම මේ අනුගමනය කිරීමෙන් තමයි ආර්ථිකය අපේ රටේ විශාල අර්බුද ගණනාවක් නිර්මාණය කොට තිබෙනවා. ඒ නිසා නව ආර්ථික ප්‍රතිපත්තියක් වෙනුවෙන් වෙනසක් අවශ්‍ය වී තිබෙනවා. මේ සමාජයේ විශාල අපරාධ සහ අපචාර කුඩුවෙන් මද්ද්‍රව්‍යවල ව්‍යාප්ති විශාල සිදු වී තිබෙනවා. මේවට දේශපාලන රැකවරණ තිබෙනවා. ඒ නිසා ඒ සඳහා වෙනසක් අවශ්‍යයි. ඒ නිසා ශේෂ්ත්‍ර ගණනාවක අපේ රටේ ඇති වී තිබෙන බිඳ වැටීම වෙනස් කිරීම සඳහා ඒ වෙනසක අවශ්‍යතාවය ප්‍රාර්ථනා කරන ජනතාවගේ වෙනසක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ මූලික උවමනාවක් ලෙස තමයි ජාතික ජනබල වේගය ගොඩනගලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන බලවේගයෙන් තමයි මේකට ඒකරාශී සිටින්නේ. දැන් ඒ සඳහා ඒකරාශී වෙලා තියෙන බලවේග අතර දැන් පක්ෂ විදියට ගත්තම, එහෙම නැත්නම් කණ්ඩායම් විදියට ගත්තම, ඡන්දපදනමක් තියෙන ඇති කණ්ඩායම් විදියට ගත්තම, කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම, සමාජවාදී ජනතා පෙරමුණ, වමේ කේන්ද්‍රය, විප්ලවවාදී සමාජ කේන්ද්‍රය, දැන් මේ වගේ පක්ෂ විදියට ගත්තම මේ අයත් එක්ක මේ අයගේ තිබිච්ච ඡන්දපදනම ඉතාමත්ම සුළු ඡන්ද පදනම පසුගිය මැතිවරණවල දැකපු ඡන්ද ප්‍රමාණයන් ගත්තම ඔබ විශ්වාස කරනවාද ජනාධිපති දුර අපේක්ෂකයෙක් විදිහට, ජාතික ජනබලවේගී අපේක්ෂකයා විදිහට ඔබ සහ ඔබතුමා වටා ගොඩනැගෙන මේ කණ්ඩායමත් එක්ක එකට ගමනක් යන්නේ ප්‍රමාණවත් බලපෑමක් කරන්නට පුළුවන් ගමනක් යන හැකියාවක් තියෙනවා කියලා ඔවුන්ගේ ඡන්ද පදනම පිළිබඳ සැලකිය? ඔබ හිතුවොත් එකතු වෙච්ච පක්ෂවල ඡන්ද ප්‍රමාණය ඒ පක්ෂවලට හිමි ඡන්ද ප්‍රමාණයෙන් එකතු කරලා බැලුවොත් ඒක විශාල ප්‍රමාණයක් නොවන බව ඇත්ත. හැබැයි සමාජයන් පරිවර්තනය කරන්නේ ඒ සමාජ කණ්ඩායම් වල තිබෙන ඡන්ද එකතු වීම නෙවෙයි. ඒ එකතුවක් විසින් ඒකට දෙන හැඩතල ඒක අතිශය වැදගත්. විශේෂයෙන්ම පසුගිය කාලේ අපේ රටේ දේශපාලනයේ හිටපු වමේ ව්‍යාපාර ගණනාවක් අපිත් එක්ක එකතු වී තිබෙනවා. ඔවුන් අපේ රටේ මේ ආර්ථික ප්‍රතිපත්තියත් මේ දේශපාලන සංස්කෘතියත් මේ අනුගමනය කිරීමේ ක්‍රමවාදයන්ට එරෙහිව සටන් කරපු මත ඉදිරිපත් කරපු කණ්ඩායම්. ඒ වගේම ජාතික විද්වත් සංවිධානය වැනි අපේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යෝ විශාල සංඛ්‍යාවක්, නීතිඥවරු, කලාකරුවන් මේ ආදී අපේ රටේ වෘත්තීයවේදීන් විශාල කණ්ඩායමක් එකතු වෙච්ච මධ්‍යස්ථානය. එතකොට මේ කණ්ඩායම් වල තනි තනියම ගත්තොත් ප්‍රබලතාවයක් නොවෙන්න පුළුවන් ඔබ කිව් පරිදි. නමුත් මේ සියල්ලේ එකතුව තමයි ශක්තිමත් භාවයක් නිර්මාණය කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වටු රැලක් වැද්දෙක්ගේ දැලට අහුවෙලා හිටියට පසුව එක් එක් වටුවා වෙන වෙනම ඉගිලෙන්න උත්සාහ කරනවා. එහෙම ගත්තම කුඩා ශක්තිය සාර්ථක වෙන්නේ නැහැ. හැබැයි එතන හිටපු බෝසතාණන් වටුව කියනවා අපි වෙන වෙනම පොරබදනවා වෙනුවට අපි එක්ව පොරබැදුවොත් මේ දඩයන් කරුවාගෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් කියලා අපිත් ප්‍රාර්ථනා කරන්නේ.
මේ හැම දෙනාම තම තමන්ගේ ශේත්‍රය ඇතුළේ තම තමන් වෙන වෙනම පොරබදා තිබෙනවා. හැබැයි අපිට සාමූහික පොරබැදීමක් ඒකට වෙනස් ශක්තියක් සහ ජවයක් එකතු කරනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ජනාධිපති වරන්දේ බලපෑමක් කළ හැකි මට්ටමේ ප්‍රතිඵලයක් අපේක්ෂාවක් සහිතව අපි මේ මැතිවරණ ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඒ විශ්වාසය අපිට මේ කණ්ඩායම් වල එකතු වෙන්න ලැබෙන ශක්තිය කෙරෙහි අපි විශ්වාසය තබනවා. එක පැත්තකින් දැන් ඔබතුමා සඳහන් කරා මේ වෘත්තීය වේදීන් ආචාර්යවරු මහාචාර්යවරු විවිධ මත දරන විද්වතුන් මේ මේ කණ්ඩායම් පිළිබඳ මේ මේ සියලු දෙනාගේ එකතුවක් විදිහට තමයි මේ ජන බලවේගය ගමන් කරන්නේ කියලා. ජන බලවේගය පිළිබඳව සාකච්ඡාව සිද්ධ වෙන කාලේ ජනතා විමුක්ති පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට නියමිතයි. මේ කතාබහ යන අතරතුරේදී බොහෝ දෙනෙක් හිතපු දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් විද්වතෙක් වෘත්තිකෙක් ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරාවි කියලා වෙනස් බලාපොරොත්තු කීපයක් තිබිච්ච සමහරු හිටියා. අපි දැක්ක සමාජ මාධ්‍ය වල මේ පිළිබඳව අදහස් පළ වෙලා තිනෝ. ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙනකොට සමහරු නිකන් අර තමන්ගේ බලාපොරොත්තු සුන්වුණ ආකාරයේ මත පළ කරලා තිබුණා. මේ තීරණේ ගන්නේ ඇයි? ඒ කියන්නේ ඔබ මෙවර ජනාධිපති දුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වෙනවා කියන තීරණය ගන්න හේතුව මොකක්ද? එකක් ගත්තොත් ජාතික ජන බලවේගයේ එකතු කණ්ඩායම් සහ ඒ එකතු කණ්ඩායම් එක ඒකරාශී වී තිබෙන පිරිස් වල වෙන විශ්වෝපවීමක් හෝ ඔබ කියු පරිදි මේ පුදුමයට පත්වීම සිදු වුණේ නැහැ. හැබැයි සමහර අය කලබලයට පත් වෙච්ච අපි දන්නවා. දැනුත් කලබල වෙලා ඉන්න බව පේනවා සමහර අය. එතකොට අපිට අවශ්‍යකම තිබුණා බලවේගයක් නිර්මාණය කරන්න. එතකොට මේක මැතිවරණය සඳහා එකතු වෙච්ච ව්‍යාපාරයක් නෙවෙයි. අපි දන්නවා බොහෝ ව්‍යාපාර අපේ රටේ ගොඩනැගී තිබෙන ඡන්ද වකවානුවේ වේදිකාවට ඇවිල්ලා යාළුයි අපි යාළුයි කියලා නේද වේදිකාවේ කැමර දීලා සන්දාන හදනවා. ඒ සන්දානවල බොහෝ බලාපොරොත්තු තිබෙන්නේ එක්කෝ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම, ඊට වඩා කුඩා ව්‍යාපාරයක් නම් අඩුමතරමේ සංස්ථා සභාපති ධූරයක් ලබා ගැනීම. මේ එක්රැස්සුණු බලවේගයන්ගේ එවැනි කිසිදු වමනාවක් නැහැ. එක ඊළඟ මේ බලවේගයේ සංවිති ඔබ කිව් පරිදිම අපේ රටේ වෙනසක් ප්‍රාර්ථනා කරන ජනතාවගේ අලුත් ව්‍යාපාරයක් පිළිබඳ අදහසක් තිබෙනවා. ඒක ඇත්ත. හැබැයි අලුත් ව්‍යාපාරය කවර ආකාරයෙන් සමන්විය යුතුද? සමහර අය කල්පනා කරනවා මේක දේශපාලකයන්ට පමණක් කළ හැකියි කියලා. සමහර අය කල්පනා කරනවා මේක වෘත්තික වේදීන්ට විතරක් කළ හැකියි කියලා. නමුත් අපි එහෙම විශ්වාස කරන්නේ නැහැ. අපි විශ්වාස කරන මේ රටේ ප්‍රබල බලවේගයක් නිර්මාණය විය යුතුයි දේශපාලනයත් මුහුණු. දේශපාලනය විතැන්නු ව්‍යාපාරයක් නොවේ. ඒ කවර දේශපාලනයක්ද? අදූෂිත මේ රට අනුගමනය කරමින් තිබෙන ආර්ථික සහ සමාජීය ප්‍රතිපත්තියට ප්‍රතිපත්තීම ලෙස එරෙහි වන කැපකිරීම සහ පරිත්‍යාගයෙන් කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් වුණා මේ රට ගොඩනගන්න. හැබැයි දේශපාලකයන්ට පමණක් පුළුවන්කමක් නැමෙන්නේ. ඒ සඳහා හැකියාව, දක්ෂතාවය, නිපුණතාවය තිබෙන වෘත්තීය වේදීන් අවශ්‍යයි. ඒකෙන් විතරක් රටක් ගොඩනගන්න බෑ. ඒ කාර්ය ඉටු කිරීම, මෙහෙ ඉටු කිරීම සඳහා මහා ජනතාවක් අවශ්‍යයි. අන්නේ දේශපාලන අධිකාරිත්වයත්, ඒ වෘත්තීය වේදීන්ගේ මැදිහත් වීමත්, ඒ ප්‍රබල ජනතාවගේ මැදිහත් වීමත් එක්ක තමයි ජාතික ජන බලවේගය සකස් වී තිබෙන්නේ. ඊළඟ තමයි අපි අතර සාකච්ඡා වෙන්නේ මේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා කවුද විය යුතුද කියලා. ඉතින් අපි සංවිධාන 28 එහි තිබෙන මෙහෙයුම් මණ්ඩල හරහා ඉතාමත් පුළුල් ලෙස කරන අධ්‍යයනයන් සහ සාකච්ඡාවන් හරහා ඔවුන් යෝජනා කර සිටියා මාව අපේක්ෂකයාට පත් කළ යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ නෑ මා විසින් මාව නාරං කිරීම සඳහා හේතු සාධක නිර්ණායක කිවිය යුතුයි කියලා. ඒක ඔබත් වඩාත් හොඳයි ජාතික ජන බලවේග නියෝජනය කරන කෙනෙක් වෙන දවසක මුණ ගැහුණොත් ඇයි ඔහු තෝරා ගැනීම නිර්ණායක මොනවද කියලා කියන්නේ. ඒ නිසා මා හිතනවා ඒ සංවිධානවල පොදු එකඟතාවයෙන් ඒ සඳහා අපි සැදුණා. හැබැයි අපි විශ්වාස කරන මෙහෙම අපේ රට ගොඩනැගීම කියන්නේ කුමක්ද? මා මීට කලින් ප්‍රැස්වීම් කීපයකත් මේක ප්‍රකාශ කරා. රට ගොඩනැගීම කියලා කියන්නේ මැජික් කරුවගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. මේ මැජික් කාර් එකක් ඇවිල්ලා ඉන්ද්රජාලයක් කරලා රට ගොඩනගන සමහර ප්‍රාර්ථනා කරන එහෙම. ඉතින් ওই වගේ ඉන්ද්‍රජාලිකයන් පස්සේ අපි කොච්චර කාලයක් ගිහින් තිබෙනවද?
විවිධ වේශ නිරූපණයන් විවිධ වෙස් ගැන්වීම් හරහා අපි විවිධ කණ්ඩායම් මේ කරලියට කැඳවලා තියෙන මේ රටේ ජනතාව. මොකද ජනතාව කල්පනා කරා මැජික් කරුවෙකුගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් රට ගොඩනැගීම කියලා. එහෙම නෙවෙයි. ලෝකේ ගොඩනගන රාජ්‍යයන් ගොඩනගන ලද්දී මිනිස් ඉතිහාසයේ මෙවැනි ජයග්‍රහයි සංවර්ධනයන් අත්පත් කරගෙන ඇත්තේ සාමික මිනිස් ක්‍රියාකාරීත්වයකින්. ඒක ඇත්ත. ඒ නිසා මා ජාතික ජන බලවේගී අපේක්ෂකයා බවට පත් වෙන්නේ සාමික මිනිස් ක්‍රියාකාරීත්වයක කොටස්කරුවෙක් ලෙස. එහෙම නැතු ඉන්ද්‍රජාලිකයෙක් ලෙස නෙවෙයි. අපි මේ ජනතාවගෙන් අපේක්ෂා ඉල්ලා සිටිනවා. අවුරුදු දශක ගණනාවක් මුළුල්ලේ මේ ඉන්ද්‍රජාලිකයන් හොය හොයා ගියපු ගමන් මාවත නතර කරන්න. තනි තනි මිනිහෙකුට කරන්න පුළුවන් කාර්යභාරය අතිශය සීමා සහිතයි. ඒක ඇත්ත. ඒ නිසා මා අපේක්ෂකයා බවට පත් වෙන්නේ සාමික මිනිස් ක්‍රියාකාරීත්වයක කොටස්කරුවෙක් ලෙස. ඒ නිසා ඔබ අනික් අපේක්ෂකයන් ඉන්ද්‍රජාලික කෝණයෙන් මන්නේ කෝණේ අපි අපේක්ෂකයන් මනින එක සාධාරණයි කියලා මම හිතනවා. හොඳයි. අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරු යලිත් හමුවෙමු 360 සජීව සංවාදය. ඔබ යලිත් එක්වන්නේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් ඔබ කිව්වට ඔබ දිහා ඉන්ද්‍රජාලිකයේ දිහා බලන විදිහට බලන්න එපා. සාම්ප්‍රදායික අපේක්ෂකයෙක් දේශපාලනේ අපි දකින සාම්ප්‍රදායික අපේක්ෂකයෙක් දිහා බලන විදිහට බලන්න එපා කියලා කිව්වට අපිට තියෙන අත්දැකීම් එක්කනේ අපි මේ 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 කතා බහ යන්නේ. එතකොට එහෙම හිතුවම ඇත්තටම ඔබතුමා මේ උත්සාහ කරන්නේ ජනාධිපති වෙන්නද? අනිවාර්යයෙන්. එහෙම නැත්නම් දැන් අපි දන්නවා මීට කලින් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් නන්දන ගුණතිලක මහතා, ඒ වගේම ඊට පෙර රෝහණ විජේවීර මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. එතකොට ඔවුන්ගේ ඡන්ද, ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ අපි දන්නේ නැහැ ඉදිරියේදී ඔබතුමාට කොයිතරම් ඡන්ද පදනමක්, ඡන්ද සංඛ්‍යාවක් හිමි වේවිද කියලා. ඔබේ උත්සාහයේ ජනාධිපති වීමද, එහෙම නැත්නම් සැලකිය යුතු ලෙස ඡන්ද ප්‍රමාණයක් මේ දෝලණය වෙන ඡන්ද ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා කියලා අපිට බැලූ බැල්මට තියෙන කණ්ඩායම් දෙකට තියෙන ඡන්දවල ඒ ඡන්ද කඩන්න අපි සාමාන්‍ය මිනිසු කියන විදිහට. ඒකටද ඔබ උත්සාහ කරන්නේ? ඔබ බැලුවොත් අපි විශ්වාස කරනවා අපේ රටේ රටේ නෙවෙයි සාමාන්‍ය ඕනම රටක දේශපාලනය 1 2 3 4 කියන අනුක්‍රමික පිළිවෙලට වෙනස් වෙන්නේ නැහැ දේශපාලනය. දේශපාලන වෙනස් වීම සිදුවෙන්නේ පිමි ලෙස. මම උදාහරණ පසු කියන්නම්. දේශපාලන වෙනස්කම් සිදුවෙන්නේ පිමි ලෙස. ඔබ අහපු ප්‍රශ්නේ සාධාරණයි. අපේ පැරණි ඡන්ද ප්‍රතිපලත් එක සංසන්දනය කරපුවාම මේ ප්‍රශ්නේ සාධාරණත්වයක් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා දේශපාලන පරිවර්තනයන් අනුක්‍රමික පරිවර්තනයන් නෙවෙයි, පොලා පැනීම්, ජම්ප් පිමි තමයි දේශපාලන පරිවර්තනය ඇති කරන්නේ. උදාහරණයක් මම කියන්නම්. මේ කිසි කෙනෙකුට අපහාසයක් ලෙස නෙවෙයි. 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණය කැඳවනකොට ඔහුට ලොකු විශ්වාසයක් තිබෙනවා ජයග්‍රහණය කරන බව. ඒ විශ්වාසය හදන්න මොකින්ද? 2010 ඡන්ද ප්‍රතිඵලය, අනතුරුව ලැබුණු පළාත් සභා ඡන්ද ප්‍රතිඵල, මට මතකයි ඌව පළාත් සභා මෙතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ 282ක් ඡන්ද ගත්තා. ඒතර අනුක්‍රමික පිළිවෙලට නම් මහින්ද රාජපක්ෂ මහත්මගේ පරාජය සිද්ධ වන්නේ ඒක තව සැලකිය යුතු කාලයක් ගමන් කරනවා. හැබැයි නොවැම්බර් මාසේ 21 වෙනිදා ජනාධිපතිවරණය කැඳවනකොට ඔහු දන්නවා ඔහුට වාර්තා වී තිබෙන ජයග්‍රහණය කරන බව. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදාට ඔහු පරදිනවා. දේශපාලන පිමි. ඒ පිම්ම ඔබතුමා හිතනවාද? මම අවසන් කරගෙන ඉන්න. ඊට පස්සේ ඒක අනිත් පැත්ත අපි හිතුවොත් නැත්නම් සාධාරණ නැති නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා නොවැම්බර් මාසේ 21 වෙනිදා කවුරු හරි කිව්වොත් ජනවාරි මාසේ 8 වෙනිදාට අපේ රටේ ජනාධිපති අගමැති බවට රනිල් වික්‍රමසිංහ පත් වෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නේ. දේශපාලන පරිවර්තන සිද්ධ වෙන්නේ පිමි ලෙස. අපි මේ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙන්නේ එවැනි ජයග්‍රහයි ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන්. යන් කවරක්වත් නෙමෙයි. මේ රට වෙනස් කිරීම සඳහා ජනතාවගේ තිබෙන උවමනාව අපි නියෝජනය කරමින් ඒ වමනාව ජයග්‍රහණය බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් අපි මේ මෙතුන් තරඟවදී ජයග්‍රහණ අපේක්ෂාව පිළිබඳ කිසි සැකයක් තියාගන්න. ඊළඟ හැබැයි ජයග්‍රහණ අපේක්ෂාව අපිට පමණක් තිබුණට ප්‍රමාණවත් නැහැ. අපි විශ්වාස කරනවා මේ ගමන් කරමින් තිබෙන දේශපාලන මාවත වෙනස් කිරීම සඳහා
මේ රටේ ජනතාවගේ දායකත්වයක් අවශ්‍යයි. ඒ නිසා අපි ආරාධනා කරන්න මෙතිවරණ ව්‍යාපාරයේ දැනුත් මේ වෙනස කිරීම සඳහා ඒ ජයග්‍රහීත්වය අපිට ලබා දීම ජනතාව කළ කරන්න කියන ආරාධනය අපි උන්ට කරමු. ඒ නිසා අපි ඒ වමනාවෙන් තමයි මෙතිවරණ ව්‍යාපාර තරඟවදී. ඔබතුමා විශ්වාස කරන විදිහට සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් දිහා බැලුවම සාමාන්‍ය ජනතාව විශ්වාස කරන දේශපාලන බලවේග දිහා බැලුවම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක හිටගන්න එහෙමත් නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ එක්ක හිටපු කණ්ඩායම්ද එහෙමත් නැත්නම් අනිකුත් පක්ෂත් එක්ක හිටපු කණ්ඩායම්ද අපේ රටේ ඉන්නේ පුරවැසිය ඒ පුරවැසියන් යම් අවස්ථාවකදී අපේ රටේ ඡන්දය දෙනවා නේද කිසිදු දේශපාලන පක්ෂයකට පරවේණි භුක්තියක් හැටියට පරවේණි බූදලයක් හැටියට ඡන්දදායක වෙන්නේ හැබැයි ඡන්දෙන් ඡන්දෙට ඡන්දදායකව තමන් පක්ෂ ඡන්දය ලබා දිය යුතු පක්ෂය තීරණය කරනවා සමහරවිට ඡන්ද කීපයකද එක දිගටම සමහර පක්ෂ තීරණය කරලා ඇති. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නෑ. ඒ කියන්නේ කිසිදු කෙනෙක් උත්පත්තියේදී තමන්ගේ උපන්න සහතිකේ පක්ෂේ ලියාපදිංචි කරමින් ඉන්නේ නෑ. ඒ නිසා පුරවැසියන් ඉන්නවා. ඉතින් අපි ඡන්ද ඉල්ලන්නේ පුරවැසියන්ගෙන්. මීට පෙර ඔහු හෝ ඇය කවර දේශපාලන ව්‍යාපාරයකට ඡන්දය දුන්නද? කවර දේශපාලන ව්‍යාපාරයක් එක්ක සමීප වැඩ කරාද කියන එක අපිට ඒ තරම් සැලකිලිට භාජනය කරන්න නෑ. මොකද මේ රටේ ඡන්දදායක මේ රටේ පුරවැසිය ඒ පුරවැසියකින් අපි ඡන්දය අපේක්ෂා කරනවා. ඒ කියන්නේ මොන දොරටුවෙන්ද කියන එක ගැන අපි ඒ තරම් සැලකිලිට භාජනය කරන්නේ නැහැ. ඒ මොකද විශේෂයෙන්ම අපේ රට වෙනස් කරන්න බෑ. දැන් ගොඩාක් වෙනසක් ගැන කතා කරාට අපි වෙනසට නායකත්ව දෙන්න සූදානම් කියලා කිව්වට ඒ වෙනස වෙනුවෙන් පෙනී හිටින් ඒ වෙනස වෙනුවෙන් ජනතාව බලගන්වන්න ජනතාව පෙළගස්සන්න අපි සූදානම් කිව්වට ප්‍රමාණවත් නෑ. ඒ වෙනස සඳහා ඔබ කියපන්නේ මීට පෙර මැතිවරණවලදී එක් එක් දේශපාලන පක්ෂවල ඡන්දේ පාවිච්චි කළා තිබුණා නම් ඒ ඡන්දදායකය වෙනස් වෙන්න ඕන. ඒ ඡන්දදායකය වෙනස් වෙන්නේ නැත්නම් මේ වෙනස ඇති කරන්න බෑ. ඔබතුමා ඒ නිසා අපේ අපේක්ෂාව ඔබ කියන පරිදි ඒ ඡන්දදායකය වෙනස් කිරීම. අපි දන්නේ ඒක කොයි දිශාවෙන් අපිට ඒවිද මීට පෙර මොන මැතිවරණදී මීට පෙර මැතිවරණවලදී කවර ආකාර පක්ෂයට පාවිච්චි කරාද නැද්ද කියන එක එතරම් අපි සැලකිලි භාජනය කරන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා දිගින් දිගටම මේ වෙනස පිළිබඳ කතා කරපු නිසා. ඔය වෙනස කියන 2015ෙත් වෙනස කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ ඔළුවට මනසට ගියේ වෙනසක් කරන්න. වෙනසක් අපේක්ෂාවෙන් තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. ඒ වෙනස ඇති කරන්න කටයුතු කරපු එකතු වෙච්ච කණ්ඩායම් තමයි අද දවසේදී අපි ඔබේ කණ්ඩායම ඇතුලේ දකින්න ඔබට සහාය පළ කරන කණ්ඩායම ඇතුලේ දකින්න යහපාලන වෙනස වෙනුවෙන් පෙනී හිටපු බහුතරයක් අපි දකින්න ඔබතුමාගේ වේදිකාවේ ගෝල් ෆේස් එකේ තිබිච්ච. එතකොට ඒ වගේ සහායට පසුව යම් යම් මාධ්‍ය හමුවල සාකච්ඡාවල අපි දකින්න ඒ කණ්ඩායම් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඕ ඒ ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා වෙනුවෙන් කතා කරනවා. දැන් එතකොට පොඩි සැකයක් එනවා මේ වෙනසට එකතු වෙච්ච කණ්ඩායම මොන වගේ වෙනසක්ද මේ කියන්නේ? ඇත්තටම වෙනස කියන කාරණේ පිළිබඳ සැකයක් තියෙනවා මේ. මම පැහැදිලි කරන්න. 2015 දී අපේ ප්‍රවේශය නිශ්චිත ලෙස පැහැදිලි. පාටලවන්න එපා, වෙන අර්ථකථන දෙන්න එපා. වෙන එල්බගත්තු මත ඉන්න එපා. අපේ මතය තමයි 2015 දී පැවති පාලනය බිඳ වැටිය යුතුයි. ගොඩනැගෙන පාලනය පිළිබඳ සහතික ලබා දෙන්න බෑ. අපි කිව් ප්‍රකාශය ගොඩනැගෙන පාලනයෙන් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතුයි. එදා 2015 අපේ ප්‍රවේශයේ ප්‍රධාන සටන් පාඩ තුනකින් සමන්විතයි. පැවති පාලනය බිඳවට්ටන්න, ගොඩනැගෙන පාලනය පිළිබඳ සහතික ලබා දෙන්න බෑ, ගොඩනැගෙන පාලනයෙන් අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ජනතාව එකතු කරන්න. ඒක තමයි අපේ ප්‍රවිෂ්ඨය. එතකොට ඒ එකෙන් කියන්නේ මොකද්ද? අපි ඒ පාලනයේ වෙනස්කම් වල සීමා මායිම් හොඳට ඉරියඳලා දන්නවා. දන්න නිසා තමයි මේ සටන් පාඨය අපි අලවන්නේ පෝස්ට්‍රේ. හරිද? එතකොට අපි ප්‍රාර්ථනා කරන වෙනස මොකද්ද? මම එකින්නක ඔබට දීර්ඝ වෙනසක් තිබුණා. මම කිටි කිටි කීපය පැහැදිලි කරන්නම්. පළමු වෙනස මේ දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති කරනවා. අපේ රටේ අද සාමාන්‍ය පුරවැසියගිත් තරුණ තරුණියකින් විශේෂයෙන්ම ඇහුවොත් මේ දේශපාලන පිළිබඳ තිබෙන විශාල කලකිරීමක් සහ විශාල පිළිකුල් තැනක් බවට පත් වී තිබෙනවා. මේක කැත්ත පොරපිටිය. ඒ පොරපිටිය කැත උනේ මොකක් නිසාද? දේශපාලකය තමන්ට ලැබෙන බලය තමන්ට ධනෙ ක්‍රැෂ් කරගැනීමේ අවස්ථාව බවට පත් කරගත්තා. මහජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන, නාස්ති කරන පාලක පැලැන්තියෙක් ගොඩනැගුණා.
ඒක අපි වෙනස් කරමු. මහජනයාගේ ධනෙ ඒක අපි කියන්න භාවිතම් උප කළ දෙන නිසා. මා පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අවුරුදු 20ක් දෙන්න. මගේ දේශපාලන දිවිත අවුරුදු 30ක්. ඉතින් අපි ඔප්පු කරලා තිබෙනවා. අපි අපේ රටේ දේශපාලනේ යෙදිලා තිබෙන්නේ මහජනයාගේ සත්‍යයක් හොරකම් කරලා නෙමෙයි. හොරකම් කරන්න නෙමෙයි. ඒ දේශපාලන සංස්කෘතිය ඒ කොටස පිටු කරනවා. ඊළඟ මේ දේශපාලන අතිශය නාස්තිකාර මධ්‍යස්ථානය. මා කුසකර්ම අමාත්‍ය අපි ඒක වෙනස් කරනවා. මා කුසකර්ම අමාත්‍ය ධුරය බාර ගන්නකොට වාහන විශාල ප්‍රමාණයක් මට කලින් කුසකර්ම අමාත්‍යවරයාට කටයුතු කර SB සනායක. ඔහු පාවිච්චි කරපු වෙඩි නොවදින රථයක් තිබ්බා මා යනකොට. සාමාන්‍යයෙන් ඒකට පෙට්‍රල් ලීටරයක් ගෙවුවොත් කිලෝමීටර 4යි දුවන්නේ. කාර් එකත් එක්ක පෙට්‍රල් බවුසර් එකකුත් යන්න ඕන හරිනම්. අපි මොකද කරේ? එතන තිබුණු වාහන 30කට ආසන්න ප්‍රමාණයක් ගිහලා අපි ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා. ඇයි? අපි නාස්තිය වළක්වන්න කටයුතු කරපු ව්‍යාපාරය. 2014 අපි මේ මාසේ අමාත්‍ය ධුරය ලබා ගන්නේ. මාස 7යි. ඒ අවුරුද්ද 2014 මාස 7යි තියෙන්නේ. ඒ මාස 7ට අමාත්‍යවරයාට අයවැය ලේකණේ වියදම් කිරීම සඳහා මුදල් තියෙනවා. ඒක අයවැය ලේකණේ හොරකම් නෙවෙයි. අයවැය ලේකණෙන් අමාත්‍යවරයාගේ වියදම් සඳහා වැය කර වැය ශීර්ෂය. ඔබ දන්න දේ මාස 6 ඇතුළත. ඒ වැය ශීර්ෂයේ මුදල් ඉතුරු කරලා දොර දෙකේ බස් දෙකක් අරන් දැම්ම කුසකර්ම අමාත්‍යංශයේ සේවකයින්ට මිරිස්වත් ඉඳන් බත්තරමුල්ලට එන්න දෙහිවල පැත්තේ ඉඳන් බත්තරමුල්ලට එන්න නාස්ති අවම කරලා තියෙනවා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය නාස්ති අපි අවම නතර කරනවා. තුන අපේ රටේ විශාල අපරාධවලට නීති විරෝධී ක්‍රියාදාමයන්ට මේ දේශපාලන හවුල් වී තිබෙනවා. ඔබගේ ගමේ නීති විරෝධී ඉඩමක් ගොඩ කරනවා නම් පිටිපස්සෙන් දේශපාලකයා. ඔබගේ ගමේ නීති විරෝධී පතලක් තිබෙනවා නම් පිටිපස්සෙන් දේශපාලකයා. ඔබගේ ගමේ වැවුතාවුල්ලා කෙලි කරනවා නම් පිටිපස්සෙන් දේශපාලකයා. ඔබගේ ගමේ නීති විරෝධී පස් කපනවා නම් පිටිපස්සෙන් දේශපාලකයා. දිවුල පිටිපැත්ත කියලා බලන්න. මොකද්ද වෙලා තිබෙන්නේ? සියලු නීති විරෝධී ක්‍රියාදාම පිටිපස්සේ මේ දේශපාලකයා ඉන්නේ. අපි ඒක නතර කරමු. ඒ නිසා මේ දේශපාලනේ පිළිකුල් සහගත තැනක් බවට පත් වී තිබෙන දේශපාලනේ ඒ දේශපාලන සංස්කෘතිය අප වෙනස් කරනවා. අන්න වෙනස. ඊළඟ මේ ආර්ථික ප්‍රතිපත්ති. මේ ආර්ථික ප්‍රතිපත්ති අපේ රට අර්බුද පහකට අදගෙනලා තිබෙනවා. විශාල ණය අර්බුදයක්. මම උනම් සංඛ්‍යා දත්ත කියන්න පුළුවන්. ආනයන අපනයන දෙපළ ඇති වී තිබෙන අර්බුදේ. නිෂ්පාදනයේ කඩාවැටීම. රාජ්‍ය ආදායම හීනවීම. ජනතාවට ආදායම ගලා නොයාම. ආණ්ඩුවේ වාර්තාවල පේන ජනගහනයේ 43% දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කියලා. ආර්ථික අර්බුදයක් තිබෙනවා. මේ ආර්ථිකය අපි මුළුමනින්ම අනිත් පැත්ත හරවනවා. සහතික වශයෙන් මේ රට ගොඩනගනවා. ඒ වෙනස අපි ඇති කරනවා. ආර්ථික ඔබ හිතුවොත් මොකද්ද කරන්න කියලා ඇහුවා. මේ ණය අර්බුදය ඇති උනේ ඇයි? මේ ණය අර්බුදය ඇති උනේ එකක් මේ ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණ වුණේ නෑ. දෙක මේ ණය වලින් අවශ්‍ය වත්කම් නිර්මාණ වුණේ නෑ. ඒ කියන්නේ ණය වලින් ඇත්ත වත්කම් නිර්මාණ වුණෙත් නෑ අවශ්‍ය වත්කම් නිර්මාණ වුණෙත් නෑ. මා දැක්ක විකන ගාතිපතිවරයා කියලා තිබුණා. අපේ ණය ප්‍රමාණය ට්‍රිලියන 11ක් වෙනකොට අපේ වත්කම් තියෙන ට්‍රිලියන 1.8යි කියලා. ඒ කියන්නේ ට්‍රිලියන 9.2 ට්‍රිලියන. මම හිතන්නේ 1.15ක් වගේ. හරිද? 9.2ට මොකක් සිද්ධ වුනේ? දැන් ණය බරක් බවට පත් මා දැක්ක අද ජනාධිපතිවරයා කිව්වා. මා දන්නේ ඒක මා ගාව තොරතුරු නේ. ඔහු කිව්ව මොකද්ද? නෙළුම් කුළුණ නේද? ඒකට හදන්න යන වියදම ආරාම බිඳ කෝටි 200ක් අතුරු දහන් කියලා කිව්වා. 2012 දී ගිවන්නලද. ඒ වගේම මට මතකයි ජනාධිපතිවරයා කිව්වා නිල්වලා ව්‍යාපෘතියට ජනවාරි මාසේ 8 වෙනිදා මේ විදේශපාලන වෙනස් වුණේ. 7 වෙනිදා කෝටි 2500ක් නිදහස් කළා තියෙන වෙච්ච දෙයක් නැහැ කියලා. මම ඔහු කියපෝ කියන්නේ මගේ අවශ්‍ය නම් පසු කියන්න. හරි ඉතින් මොකද වෙලා තිබෙන්නේ? එනිසා මෙන්න ආයර්බුදින් ගොඩ එන්න පුළුවන් අපිට. ඒ වෙනස අපි මේ ආර්ථිකය ඇති කරනවා. අපේ රටේ නිෂ්පාදනය කඩාවැටී තිබෙනවා. නිෂ්පාදන යලි පණපවන්න අපේ කනිස් සම්පත් එක්ක අපි උපයෝගන කර්මාන්තාලකට යන්නේ කොහොමද? අපේ රට සුළු හා මධ්‍යපරම ව්‍යවසායකයෙක් කැඳවන්නේ කොහොමද? එතන අපි යන්න ඕන. ඒ සඳහා සැලසුමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපේ රටේ රාජ්‍ය ආදායම වැඩි කරන්න ඕන. අද බදු ෆයිල් ලක්ෂ 2යි ගන්නක් තියෙන්නේ. මේ බදු ෆයිල් ලක්ෂ 5ක්වත් අපි ඇති කරන්න ඕන අපේ රටේ. එහෙම නැත්නම් රාජ්‍ය ආදායම වැඩි කරන්න බෑ. ඒ සඳහා සුළු හා මධ්‍යපරම ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් අපේ රටේ නිර්මාණය කිරීම සඳහා සැලසුමක් ඕන. ඒ නිසා මේ ආර්ථිකයේ ඇති වී තිබෙන විනාශකාරීම තත්ත්වේ ගොඩේම සඳහා ආර්ථික වෙනසක් අපි ඇති කරනවා. මේ ආදී වෙනස්කම් ගත්තොත් ගණනාවක් අපිට කියන්න පුළුවන්. අපි මේ රට වෙනස් කරනවා. ඔය වෙනස ඇති කිරීම සඳහා ගොඩනගාගත්ත මේ ජාතික ජන බලවේගය කියන මේ බලවේගයට
මේකට ලකුණක් තියෙනවද? මේක පක්ෂයක් විදිහට ලියාපදිංචි කරනවද? මොකක්ද? එහෙම නැත්නම් මේක නමක් විතරයිද මේ අවස්ථාවට විතරක් පාවිච්චි කරන්නේ? මොකද්ද? විශේෂයෙන් ගත්තොත් මේකේ පක්ෂ ගණනාවක් ඉන්නවා, සංවිධාන ගණනාවක් ඉන්නවා, පුරවැසියන් ගණනාවක් ඉන්නවා. අපි අලුත් පක්ෂයකින් අලුත් ලකුණකින් තමයි මැතිවරණ තරගවදී. ඉතින් මේ පක්ෂයේ සහ ලකුණ මම අහන්න හැදුවේ මොකද්ද පක්ෂයේ සහ මොකද්ද ලකුණ කියලා. මැතිවරණ කොමසාරිස්තුමාට බාර දීලා තිබෙන්නේ. ඉතින් අපි චුට්ටක් කිමු ඒ කොමිසමින් ඒ අවසරය ලැබෙන තෙක්. ඉතින් එතුමා මම හිතන්නේ ජනාධිපති ඡන්දය ප්‍රකාශ කරවුවාම ඒක ප්‍රකාශයට පත් කරේදී අපිට ලකුණ හංගන් ඉන්න දෙයක් නෙමෙයි. නමුත් අපි ඒක බාර දීලා තියෙන නීති අනුකූලකට අවසන් වුණාම අපිට ඒක රටේ ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ වුවත් මා කියනවා අලුත් පෙරමුණකින්, يعني අලුත් නමකින්, සලුත් ලකුණකින් තමයි අපි මෙතිවරණ තරඟවදී. ඒකෙන් කියවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ලකුණු මාරු කිරීමක් හෝ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මාරු පක්ෂනම් මාරු කිරීමක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න, අනෙක් සංවිධානත් ඉන්න, නව පෙරමුණක්, නව ලකුණකින් අපි තරඟවදිනවා. ඒක ජාතික ජන බලවේගය කියන නමින් නෙමෙයි තියෙන්නේ. ඒකම තමයි. අපි මෙතිවරණ ව්‍යාපාරොක්කමෙන් බය වෙන්න එපා. නම ඒක, නමුත් ලකුණ වෙනස් වෙනවා. ලකුණ ගැන අලුත් ලකුණක් එනවා. කලබල නැතිමු. ඔබට තියෙන උනන්දුම රටේ ජනතාවට කියනවා. මේකට කියලා ඉක්මනින්ම කතරයක් ගන්න කොහොමද පෙළඹෙන්නේ කියලා. ඉතින් ඒක අපි ඉක්මනින්ම ජනතාවට ඉල්ලුම් කරන්න. හොඳයි. අනිත් පැත්තෙන් දැන් ඔබ දූෂණය පිළිබඳව, වංචාවන් පිළිබඳව, දේශපාලකයන් සිද්ධ කරන මේ ක්‍රියාවන් පිළිබඳව සඳහන් කරද්දී ඔබ ඔබේ පක්ෂය සහ ඔබ පිළිබඳව සහතික ලබා දෙනකොට එක පැත්තකින් විපක්ෂයේ අය ඔබතුමාට චෝදනා කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඔවුන් බොහෝ අවස්ථාවලදී සඳහන් කරනවා, චෝදනා කරනවා අනුර කුමාර කතා කරන්නේ මලික් සමරවික්‍රමගේ සල්ලි වලින් කියලා. මොකක්ද මේ චෝදනාවට ඔබ දෙන්නේ? මම හිතන්නේ මේ නාලිකාව මගෙන් ඇහුවා එක්කෙනෙක් මීට කලින් 360 දී. මතකද දැන්? වීඩියෝ මත නැද්ද ඒක දැන්නේ? නෑ. පොඩි ක්ලිප් එකකුත් දාලා තමයි මම කිව්වේ. ඒ වෙලාව මම කිව්වා ඒක ප්‍රසිද්ධිය කියපු කෙනාට එරෙහිව දැන් මම අධිකරණ නඩුවක් පවර්ලා තිබෙනවා. මොකක්ද ඒකේ தත්ත්වය? නඩුව විභාගයෙන් ලක්වෙ මිතුන අපේ අධිකරණය. ඒ වගේම මම ඕන කෙනෙකුට අභියෝග කරනවා. නිකන් ඒකෙන් මම නැති තැන්වල, ගොසිප් වල, මම නැති වේදිකාවල උඩ පුරන්න ඕනේ. කරුණා කරලා එන්න වේදිකාවට මා සමග. ඔබ ලෑස්තිනේ එහෙම කෙනෙක් කැඳවන්නනේ. දැන් අපි විවාද කරමු. මං සල්ලි ගත්ත කොතනද, ගත්ත කොහොමද මට කියන්න කියන්නේ. හැබැයි මම ඉදිරිපත් කරපියවා තියෙනව නේද? ඒවටත් පිළිතුරු ඕනේ. නෑ, පිළිතුරු අවශ්‍ය නෑ. ඒව බොරු කියලා කවුරු හරි කියනවනම් එයත් එක්කත් මම විවාද කරන්න ලෑස්ති. එදා විවාදයක පටල ගන්න ඕනේ. ඒ කියන්නේ ඒ එන කෙනාගේ වංචා දූෂර ගැන එදා විවාදෙදි මම පටල ගන්න ලෑස්ති නෑ. මම හෝ මගේ පක්ෂ කිසිවෙක් මලික්ගෙන් නෙවෙයි, මේ ආණ්ඩුවේ මුදල් නෙවෙයි, වෙන වර්ගයක හෝ අනුග්‍රහයක් ලබාගෙන තිබෙනවා නම්, يعني පක්ෂයට හෝ අනුග්‍රහයක් ලබාගෙන තිබෙනවා නම් ඒ විවාදයට අපි ලෑස්ති. එනිසා මම කියන්නේ මම මීට කලිනුත් ඔක මේ වෙනත් රූපවල නාලිකාවකදී මහින්ද රාජපක්ෂ මහත්මයාට අභියෝග කරා. ඔය ඔය සමාන අභියෝගය මම කිව්වා එතුමාට. දැන් මම මාසික කාලයක් දෙන්නම්. මේ මාසික කාලය ඇතුළත විවාදෙ ලෙන්නේ. නැත්තම් ඕපන් තියන්නත් බැහැනේ. දැන් ඡන්දයක් වෙන නිසා. ඒ විතරක් නෙමෙයි, එතුමාට විතරක් නෙවෙයි. එතුමා දන්නේ එතුමෙන් නැති බව. සම්මත එතුමෙන් නැහැ නිවාදයකට. මේකට ඇවිල්ලා තිනවා. ආවනේ කසරේ ඡන්ද කාලෙනේ. ඉතින් එතුමෙන් නැති බව මම දන්නවා. ඒ නිසා එතුමගේ නියෝජිතයෙක් එවන්න කිව්වා. මම මගේ නියෝජිතයෙක් එවන්නම් කියලා. දැන් මේ මාසෙ ඉක්මවා ගියත් සීනවා. හරිද? ඒ නිසා මම දන්නවා ඔවුන් ඉන්නේ නැති බව. හැබැයි ඔවුන් කිව්වොත් මම කියපු ඕනෑම කරුණක් පිළිබඳව මට විවාදයට එනකොත් මගෙන් ලෑස්ති. එන අපි කියලා තින් දේ ඔක්කොම සත්‍ය සහ නිවැරදි. ඔවුන් අපිට රෙව කියන සියල්ල වගේ අවලාද සහ අසත්‍යදී. එනිසා මා හිතනවා අවලාද කරුවන් එලිදරව් කිරීම මගේ වගකීමක්. මම කියන්නේ දේශපාලක පිපුණක් නෙමෙයි, සමහර ව්‍යාපාරිකත් මං ගැනීම කියලා තියෙනවා. මම දැක්ක එක ව්‍යාපාරිකෙක් මට කිව්වා මේ ජනතා විමුක්ති පෙරමුණ සතු බිලියන 6ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා කියලා. ඔහුට බිලියන 8ක මේ බැංකු ලෝන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට කෝටි 600ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඔබට එහෙම නෙවෙයි කියන්නේ. ඔහුට කෝටි 800ක ණය මුදලක් තියෙනවා. ඒ නිසා ඔහුට වඩා මම ව්‍යාපාරිකයෙක් කිව්වා. මම ඉතින් එතුමාට කියනවා දැනුත් එතුමාමට හොයලා දෙනව නම් අපේ කෝටි 600 තියෙන තැන එතුමගේ කෝටි 800න් 600ක් ණය බේරනවා කියලා. ඒ නිසා එතුමාට සමහර ව්‍යාපාර වලට එච්චර මහන්සි වෙන්න ඕනේ ඒ ගිනුම හොයලා කියන්නේ. ඒ වගේ අවලාද අසත්‍ය චෝදනා කිරීම මම හිතන්නේ ඒ තරම් යෝග්‍ය නෑ. හොඳයි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයාට සහයෝගය දක්වන ඔහු පිළිබඳව දැන් මේ කාලයේදී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා විය යුතුයි කියලා අදහස් ඉදිරිපත් කරන මන්ත්‍රීවරු ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දදායකින්ගේ දෙවනි මනාපය පිළිබඳව මත අදහස් පළ කරනවා. දෙවනි මනාපය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දෙන්න කියලා. ඔබතුමා මේ ජාතික ජන බලවේගයට නායකත්වය දෙන ජනාධිපති අපේක්ෂකයා. ඔබ ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි මනාපය පිළිබඳව ඔබ හිතන විදිහට ඔබේ ඡන්දදායකින් තමන්ගේ දෙවනි මනාපය පළ කරන්න ඕනේ කොතනටද කාට? විශේෂයෙන්ම ඕක මීට පෙරත් මුද්‍රිත සහ විද්‍යුත් නාලිකාව මුද්‍රිත මාධ්‍ය නිසා විද්‍යුත් නාලිකාවක මම විමසා සිටියා මගේ. ඒ අවස්ථාවෙත් මා මේ පිළිතුරුම ලබා දුන්නා. එනිසා නැවතත් මා එක නැවත අවධාරණය කිරීම සඳහා පිළිතුරු ලබා දෙන්නම්. අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ දකින කඳවුරු දෙකයි. එකක් 71 වසරක් මේ රට අගාධයට ගෙන විනාශකාරීත්වය මාවත නියෝජනය කරන ඔබ කියු කඳවුරු දෙක. එකක් එක්සත් ජාතික පක්ෂේ, අනිත් එක මොකද්ද පොදු ජන පෙරමුණනේ, පොදු ජන පෙරමුණ. ඔය එක විනාශකාරීත්වය සඳහා ගෙන යන ලද මාවත. අපි නියෝජනය කරන්නේ මේ රටේ ජනතාවට සතුට, සැපත, සෞභාග්‍ය ගෙන දෙන මාවත. එතකොට අපිට ඡන්දේ ලබා දෙන කෙනෙක් කිසිසේත්ම කවර වර්ගයේ හෝ මනාපයක් විනාශකාරීත්වයේ මාවත ලබා නොදිය යුතුයි. එනිසා අපි ඉල්ලන්නේ ඒක. මොකද ඒකට කිසිසේත්ම මුහු වෙන්න බෑ. හැබැයි මම හිතන්නේ මේ දෙක අතර මුහු වෙන්න පුළුවන් කියලා. අර පැත්තෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජිතයට මනාපය ගහන ගම දෙවෙනි මනාපය අනිත් කෙනාට ගහන්න පුළුවන්. මොකද ඒ සුදුසුකම් තියෙනවා. ඔවුන් අනුමත කරන්නේ වංචා දූෂණය නම් දෙන්නට මේ සුදුසුකම තියෙනවා. ඔවුන් අනුමත කරන්නේ නාස්තිය නම් දෙන්නට දෙන්නගේ කඳුරට මේ සුදුසුකම තියෙනවා. ඔවුන් අනුමත කරන්නේ මහජනයා මේ ඔවුන් අනුමත කරන්නේ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය නම් දෙන්නට මේ සුදුසුකම තියෙනවා. ඒ නිසා කියන එක දෙක කියලා මනාප ගහ ගන්න පුළුවන් ඒ කඳවුරේ අයට. මේ කඳවුරේ කිසිවෙකුට මා හිතන්නේ නැහැ මනාපයක් දෙක හෝ තුන හෝ වර්ගයේ මනාපයක් අනිත් කඳවුරට ගැසී යුතුයි කියලා. අපි ඉල්ලන්නේත් එහෙම ගන්න එපා කියලා. හොඳයි, අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් අනතුරු යලි 360 සජීව සංවාදයේ. බැලිත කනේ 360 සජීව සංවාදයේ සමගින් මේ ප්‍රශ්නේ අහන්නේ මම දන්නේ ඔබතුමා කොයි තරම් දුරට පිළිතුරක් ලබා දෙයිද කියලා. දැන් 2015 ඔබතුමාටත් ඡන්දය තිබුණානේ. ඡන්දය පාවිච්චි කරන්නට අපි දැක්කා ඔබතුමත් ඡන්දය පාවිච්චි කරනවා. ඇත්තටම ඒ එදා ඔබතුමා ඡන්දය පාවිච්චි කළාද නැත්නම් ඡන්දය කටු ගෑවද මොකද්ද කරේ? දිලක කර දුන්නේ. මම දුන්නේ මම එහෙම දුන්නේ කාටද කියන එක නෙමෙයි. මම එහෙම ඔබතුමා ඡන්දේ පාවිච්චි කරාද ඡන්දේ කටු ගෑවද කාට හෝ ඡන්දේ පාවිච්චි කරාද? නෑ, මම මෙතන මම ඡන්ද පොල්ට ගියා. මම ඡන්දේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක මගේ අයිතිය. ඒකම ප්‍රකාශ කරලා තිබෙනවා. හොඳයි. පසුගිය දිනක දැන් ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබතුමාව ප්‍රකාශයට පත් කරපු අවස්ථාවේදී අපි දැක්කා ඉතා විශාල ජනතාවක් ගෝල්ෆේස් පිටියට රැස් වෙලා හිටියා. බස් ගණනාවකින් ජනතාව ආවා. සාමාන්‍ය ජනතා විමුක්ති පෙරමුණේ රැලියකට ජනතාව සහභාගී වෙනකොට පක්ෂයට සම්බන්ධ අය එහෙම නැත්නම් පාක්ෂිකව සහභාගී වෙනකොට ගොඩක් වෙලාවට අපි දැකපු දේ තමයි තියෙන පළපුරුද්ද තමයි පාක්ෂිකවම තමයි එකතු වෙලා සල්ලි එකතු කරලා බස් එකක් අරගෙන එන්නේ. නමුත් මේ රැලියේදී බොහෝ දෙනෙක් කියපු කාරණයක් තමයි පක්ෂයෙන් සල්ලි වියදම් කරලා බස්වලට වියදම් කරලා පාක්ෂිකයන්ව ගෙන්ව ගත්තා. කෑම බීම ලබා දීම පක්ෂයේ මුදල් වලින් කළා කියලා. ඇත්තටම එහෙම දුනේ. කවුද මේ චෝදනා මා දැක්කේ නැහැ. අලුත් චෝදනාව. ඔබතුමා මේත කාලේ කොහේ හරි වාර්තා වෙලා තිබුණද? ඔව්, ඒ කියන්නේ අපි මේ කියන්නේ සාමාන්‍යයෙන් සමාජ මාධ්‍යවල එහෙම කතා බහ වෙච්ච දේවල්. මම බොහොම හොඳයි. ඒ වගේම ඔබතුමාගේ රැස්වීම වලට ආපු සමහර අයගේ ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අපේ ගැන බොහොම ස්තුතියි. ඒ කියන්නේ මෙහිම මම හිතනවා මේ රටේ ජනතාවගෙනුත් මට ඉල්ලීමක් කරන්න තිබෙනවා. තමන් සතුව තියෙන මාධ්‍ය බලය, තමන් සතුව තියෙන මූල්‍ය බලය උපයෝගී කරගෙන දේශපාලන ව්‍යාපාරයකට හෝ යම් පුද්ගලයෙකුට අවලාද සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් ඒවා සමාජගත කරන්න උත්සාහ කරාට ජනතාවගෙන් මා ඉල්ලා හිටිනවා ඒවා පිළිමි ඉතාමත් නිවැරදි දත්ත තොරතුරු විමසා බලා
ඒ පිළිබඳ නිගමනට එන්න පුරුදු වෙමු. ඒ ප්‍රැක්ටිස් එක හොඳයි. ඉතින් අපේ රටේ දේශපාලනට ඒ පුරුද්ද දැන් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා තමයි මම ඇත්තටම මම ගත්තොත් මගේ Facebook අඩවි Ask AKD කියලා සෑම සිකුරාදාටම විවෘතව ලයිව් වෙනවා. ඇවිල්ලා සෑම ප්‍රශ්නයකටම මම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙන මගෙන් අහන. දැන් මේක ගත්තත් ඔබ සංවිධ ඔබ සකස් කරගෙන ඉන්න ප්‍රශ්න කීපයක් මගෙන් විමසනවා. එතන මා කියන කරුණ මත පැනනගෙන ප්‍රශ්නයක් ඔබ විමසනවා. හැබැයි මම හිතන මේ ජනතාවට විවෘත වෙන්න ඕන දැන් මේ අපේක්ෂකයෝ. අපේක්ෂකයෝ ජනතාවට විවෘත වෙලා ඒ ජනතාව තුළ යම් අපහැදිලිකම් යම් අවලාදයන් එළිවෙ තිබෙනවා නම් ඒවයි අපේක්ෂකයන් විමසන්න ඕන. ඒ නිසා ජනතාවට අවස්ථාවක් නිසා ඔබ ඒ ජනතාව තුළ පැනනගෙනවා යැයි උපකල්පනය කරන්නේ ප්‍රශ්නයක් මගේ විමසුම. ඇත්තම ජනතාව මිතුරේ හිමු මුදල් වියදම් කරේ නේ. හැබැයි මා දන්නවා අපේ ගම්වල සමාජිකයන් බොහෝ අය තමන් බස් එකට වියදම් දරලා තිබෙනවා. සමහර තැන්වල ඒ යම් වැඩි මුදලක් දරන්න පුළුවන් කණ්ඩායමක් එකතු වෙලා බස් එක අරගෙන තිබෙනවා. මොකද සමහර අය ඉන්නවා ගම්වල අම්පාර වගේ කෙනෙකුට ඒ බස් වියදම දරා ගන්න තරම්වත් ජීවිකාවක් නැහැ. ඒ වගේ අවස්ථාවල අර ඒ ආසනීය හෝ ඒ බස් එක සංවිධානය කරන කණ්ඩායම එකතු කරගත්තා නම් ආධාර මුදලින් ඒ අරගෙන අවිලා තියෙනවා. සමහර අය පුද්ගලික වියදම් දරලා තිබෙනවා. සමහර අය වියදම් දරන්න බැරි වීම නිසා වියදම් දරලා නැහැ. ඒක ඇත්ත. ඊළඟ ආහාර පාන. ඇත්තටම කනගාටු වෙනවා මේව ගැන කතා කරන සිදුවීම ගැන. අම්පාරෙන් එන කෙනෙකුට මම හිතන්නේ ආහාර වේල් දෙක තුනක්වත් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔවුන් මා දන්නා පරිදි ඔවුන් බොහෝ වේලවල් සූදානම් කරගෙන ඉනවා. හවස් වේල ඔබ දන්නෝ මේ පාරේ යනකොට කඩින්පත් පාන් ටිකක් අරගෙන හොදි ටිකක් අරගෙන කාලා තමයි ආපහු යන්නේ. ඒ නිසා මම හිතන එක අපේ පක්ෂයට කරන චෝදනාවකට වඩා ඒ ජනතාවට කරන යම් අපහාසයක් ලෙස තමයි මා දකින්නේ. හැබැයි ඔබ අහන එක හරි. මොකද ඇත්තටම මේ ප්‍රශ්නේ අහන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණේ අතීතයේ ඉතිහාසයේ දිහා බැලුවම කොයිතරම් අපහසුතා තිබ්බ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා තමයි ඒ අපහසුතාවයන් දරාගෙන විය පැහැදම් දරාගෙන ඒවට සහභාගී වෙන්නේ එහෙම තමයි ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා. අනිකුත් පක්ෂවලට ඔය කාරණාව සාධාරණයි. ඒ අය සල්ලි වියදම් කරලා බස් දාලා කෑම බීම දීලා තමයි පාක්ෂිකයෝ ගෙන්න ගන්නේ. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයා ඊට වඩා වෙනස්. ඒ නිසා තමයි මේ චෝදනාව එල්ල වෙද්දී ඔබතුමා මේක අහන්නේ. ග්‍රාමීය මට්ටමින් ගොඩාක් සහභාගී වෙන පක්ෂයේ හිතවත් පක්ෂේ කව ඇතුලේ පක්ෂේ කණ්ඩායම් තමයි පිටස්තර කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වෙන නගර බදව මේ බස් නැහැර පළාත නියෝජනය කරමින් ඒගොල්ලන්ට බස් ලබා දීමේ කිසිම වණාවක් නැහැ. ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් ඔවුන්ට ආපෝ යන්න පුළුවන් විදිහට සපයාගෙන තමයි ඇවිල්ලා තිබුණේ. කොහොම වුණත් මම හිතනවා ඔබ කීපෙක හොඳයි. මේ කියන්නේ දැන් මේ වගේ ප්‍රශ්නයක් වෙන පක්ෂකින් අහන්නවත් පෙළඹෙන්නේ නැහැ. මොකද ඒක ඒව එහෙම තමයි බව දන්න නිසා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේද කියලා අහන එක මම හිතන්නේ සාධාරණයි. මම හිතන්නේ අපි පරණ අනුගමනය කළාද ප්‍රතිපත්ති හිංසා ක්‍රියාමාර්ගවල කිසිදු වෙනසක් මෙම රැස්වීමේදී අපි සිදු කළා නැහැ. හොඳයි. දින 100 ආණ්ඩුව. දැන් දින 100 ආණ්ඩුව අවස්ථාවේදී ඔබතුමන්ලත් යම් ආකාරයකට මේ ආණ්ඩුවේ ක්‍රියාවන් වලට කාර්යයන් වලට සහභාගී වෙනවා. ආණ්ඩුවේ කැබිනට් අනුමැතියෙන් පත් කරපු දූෂණ විමර්ශන සභාවේ සභාපතිත්වයේ දරන්නෙත් ඔබතුමා. මම නිවැරදිද මන් දන්නේ වාක්‍ය. කොහොම නමුත් දැන් මේ අවස්ථාවට බොහෝ චෝදනාවන් එල්ල වෙනවා. මේ දින 100 ආණ්ඩුව ඇතුළේ තමයි අපිට දැනට ඔප්පු වෙලා තියෙන මහා බරපතල වංචාවක් විදිහට හඳුන්වන මහා බැංකු වංචාව සිද්ධ වෙන්නේ. ඔප්පු වෙච්ච දැන් එවැනි වංචාවන් ගණනාවක් පිළිබඳ කතා වෙනවා. නමුත් දැන් පෙනෙන්නට තියෙන ඔප්පු වෙච්ච වංචාවක් විදිහට හඳුන්වන්නේ මේ වංචාව. එතකොට මේ දේවල් වලට මේ දේවල් සිද්ධ වෙච්ච අවදියේදී ඔබතුමන්ලත් ඒවත් එක්ක කටයුතු කිරීම සහ මොකක්ද ඒ අවස්ථාවේ ඔබතුමන්ලා ඒව වළක්වන්නට දරපු මැදිහත් වීම ඔබතුමන්ලා මේ පිළිබඳව දැනගෙන සිටියද කොයි විදිහටද ඔබතුමන්ලා ඒව සම්බන්ධයෙන් කටයුතු කළේ කියන ප්‍රශ්නේ තියෙනවා. මේක දෙකක්. ඒ කියන්නේ ආණ්ඩුවේ ක්‍රියාදාමයන් සඳහා විහුවයක් තිබුණා. ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ කණ්ඩායම ඒ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය. ඒතකොට ජනතා විමුක්තිනේ අපි කිසිවෙක් ඒ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයේ හවුල්කරුවෙක් හෝ ආණ්ඩුවේ හවුල්කරුවෙක් නෙවෙයි.
නමුත් දිනසීයේ වැඩසටහනක් හදලා තිබුණා. ඒ දිනසීයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙන සාකච්ඡා සභාවක් ගොඩනගලා තිබුණා. ඒ සාකච්ඡාව සභාව තමයි විධායක සභාව කියන නමින් රැස්වුනේ. විධායක සභාව. ඒකට ඒ දේශපාලන පක්ෂ මේ සමන්විත කණ්ඩායමක් හිටියා. ඒතර ඒකේ තිබුණා විවස්ථා සංශෝධනයේ පිළිබඳ එකන විශේෂ 19 වෙනි විවස්ථා සංශෝධන පිළිබඳ ඒ සාකච්ඡා අපි අදාස් යෝජනා එතන තමයි සාකච්ඡා කරේ. ඊට අමතරව එහි තිබුණා විගණන පනත සම්මත කිරීම පිළිබඳ සාකච්ඡා එතන පැවතුණි. තොරතුරු දැනගැනීමේ පනත ඒ නීති සම්පාදනය කරන ආකාරය පිළිබඳ එතන සාකච්ඡා වුණේ. ඒ අතර ප්‍රබල එකක් බවට පත් වෙලා තිබුණා වංචා දූෂණ පැවති වංචා දූෂණ පිළිබඳ ක්‍රියාමාර්ග. ඒතර මේ සඳහා අපි අහුල් වුණා. ඒතර 19 වෙනි සංශෝධනට අපේ යෝජනා ඇතුළත් කරා. තොරතුරු දැනගැනීම පනතට අපේ යෝජනා ඇතුළත් කරා. ඒ වගේම විගණන පනත ශක්තිමත් කිරීම සඳහා අපේ යෝජනා ඇතුළත් කරා. සමහර ඒවා දින 100 ඇතුළත කරගන්න බැරි වුණා. සමහරව කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේ වංචා දූෂණ පිළිබඳව යම් සාකච්ඡා ඒකකයක් හදලා ඒකකේ මම හිටියා සභාපති නෙමෙයි හොඳේ. මම ඒකේ හිටියා. ඒ හරහා අපි විශාල පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කරා. ඊට පස්සේ මම අද කියන්නම් ඒ අන්තිමේට රැස්ුනේ විධායක සභාව අප්‍රේල් මාසේ 10 2015 වෘත්ති. අප්‍රේල් මාසේ 10 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රනිල් වික්‍රමසිංහ හකීම් ඇතුළු දේශපාලන නායකයන් ගණනාවක් හිටියා. ඒ වෙලාවේදී මම උන්ට කිව්වා මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඔක්කොම ඇවිල්ලා තියෙන ආණ්ඩුව වාහනේ ආණ්ඩුවෙන් තෙල් ගහලා ආණ්ඩුවේ ඩ්‍රයිවර් අරගෙන මම ඇවිල්ලා තිබෙන්නේ අපේ පක්ෂ වාහනේ පක්ෂ වීදම් වලින්. ඒතර අපි ආපු පරමාර්ථයක් තියෙනවා මෙතන. ඒ පරමාර්ථය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව කිසිසේත්ම මැදිහත්වීමක් කරන්නේ නැහැ කියලා විනාඩි 20ක විතර මම පැහැදිලි කිරීමක් සහ චෝදනාවක් එල්ල කරා. ඒ අප්‍රේල් මාසේ 10 වෙනිදාගින් පස්සේ ඒ විධායක සභාව කැඳවුණේ නැහැ. ජනාධිපතිතුමා කැඳවුවේ නැහැ. මම ඔහු ඉලක්ක කරන තමයි චෝදනාව වැඩිපුර එල්ල කරේ. පෙබරවාරි 27 තමයි ඒ බැඳුම් වංචාව සිද්ධ වෙන්නේ. මම කියන්නේ. ඒකට ඕක. ඊළඟ පෙබරවාරි මාසේ 27 වෙනිදා කියන ආණ්ඩුවට දින 50ක් පිරෙන මත්තෙන් මහ බැංකු වංචාව සිද්ධ වුණා. ඒතර මහ බැංකු වංචාව පිළිබඳව දැන් ගොඩාක් අය මන් දන්නවා අයිතිකාරයෝ ඉන්න බව. ඒකේ මහා මංකොල්ල ගැන කතා කරන අය මම බොහෝ ප්‍රශ්න අහන බව වැතර දන්නවනම් මම අරගෙන යනවා පෙබරවාරි මාසේ 10 මාර්තු මාසේ 17 වෙනිදා හැන්සාඩ් වාර්තාව මගේ ඉස්සරේ අරන් ආවා. පුළුවන් රිවයින් කරන්න පුළුවන් විදිහනේ ඒ ඉස්සරේ වාර්තා වැඩසටහන හොයාගන්න පුළුවන් නම් ඒක ගැන මගේ පිළිතුරක් තියෙනවා. ඉගෙන එදාම හිතා පැහැදිලිස ප්‍රශ්න ගණනාවක් ඍජුවම රනිල් වික්‍රමසිංහ විමසනවා. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු ලැබුණා නම් එදාම වංචාව එළිදරව් වෙනවා. ඊට පස්සේ ඒ වංචාව එළිදරව් කර පළමුවට මිලදරව් කරන්න ඕනේ. වංචාව පිළිබඳ තොරතුරු තිබෙනවා. ඒ තොරතුරු ප්‍රශ්න අහනවා. ඒවට අපි මහ බැංකුව අපිට දෙන සබත්තාහාර අපි යම් තොරතුරු එකතු කරගන්නවා. එළියේ ඉන්න මේ ව්‍යාපාරිකයන් ඒ හරහා මැදිහත් වෙන ව්‍යාපාරිකයන් හරහා තොරතුරු එකතු කරගෙන අපි මේක එළිදරව් කරන පමණක් නෙවෙයි දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය මැදිහත් වීම අපි සිදු කරමින් තිබෙනවා. ඒ නිසා අපි විධායක සභාවේ සිටියායයි කියා කිසිසේත් මේ වංචාව ආරක්ෂා කරන්න ඕ ඒ වංචාව වංචනිකයන් බේරන්න ඕ මැදිහත් වෙලා නැහැ. අපි මැදිහත් වී තිබෙන්නේ මේ වංචාව එළිදරව් කරන්න වංචනිකයන් කොටු කරගන්න වංචනිකයන්ට අවශ්‍ය වෙන නීති ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මම හිතන්නේ අපි අපේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. ඔබතුමන්ලා ඒ විදිහට කටයුතු කළත් ඇයි එහෙමනම් පසුගිය අවස්ථාවකදී සෝමා ශාමරසිංහ මහත්මයාම ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණ අද රතු අලි පැටව බවට පත් වෙලා කියන චෝදනාව එල්ල වෙන්නේ මොකද්ද හේතුව? සෝමන් සෝදරයා කිව්වා මම හිතන්නේ ඒක සෝමන් සෝදරයා පුද්ගලික ගත්තොත් 94න් පස්සේ අපි ව්‍යාපාරේ ගොඩනගන විශාල ව්‍යාපාර සමාන්සයක් වුණා. අපි පුද්ගලික ගොඩනැගීම සඳහා මේ සමාන්සයක් වූ සහෝදරයෙක්. එනිසා ඔහු පිළිබඳ තියෙන සහෝදරත්වයේ ඒ බැඳීම එසේම පවතින ගමන් ඒක බල කිසිදු අපමණ කිව්වත් අලුද්දක් ඇති කරගන්න බෑ. ඇති කරන ගමන් මා කියනවා. ඉතින් ඔහු පක්ෂය යන මට මතක දෙපේ පෙබරවාරි 16 ඔබ බැලුවත් ඔහු සෝමන් සෝදර පක්ෂෙන් ගිහිල්ලා ඉදිරිපත් කර මාධ්‍ය සාකච්ඡා බැලුවත් මම ආගෙන කියන්නේ නෑ. මම දැක්ක පුවත්පතක වාර්තා කරලා තියෙනවා පක්ෂයට මේ වෙලාවේ ලැබිලා තියෙන ලොකුම සම්පත තමයි එහි නායකත්වය කියන කරුණ තෝ ඉදිරිපත් කරා ගියට පසු හොඳ ඉන්නකොට නෙමෙයි. හැබැයි ගිහිල්ලා එක්තරා දුරකදී යම් දේශපාලන වෙනස් වීමකට ඔහු ලක් වෙනවා. ඊට පස්සේ යම් චෝදනා එල්ල කරනවා. ඉතින් හිටපු සෝමන් සමරසිංහ සෝදරය විතරක් නෙමෙයි මේ චෝදනා එල්ල කරන්නේ. තවත් හිටපු අය මේ චෝදනා එල්ල කරනවා. ඒ නිසා මම හිතන්නේ පක්ෂෙන් ගිහිල්ලා වෙන දේශපාලන ප්‍රවණතාවයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ
ඉතින් මේ දේශපාලන ප්‍රවණතාවේ වමනාවන් සහ හැඟීම් මත තමයි මේ ප්‍රකාශ සිදු කරන්නේ. ඒ ඒ අරුණකොට ඒ ප්‍රකාශ වල කිසිවත් එදාවයක් නැහැ. හොඳයි. ඔබතුමා සඳහන් කරා මේ මහ බැංකු වංචාව පිළිබඳ ඔබ මේ පිළිබඳව කරුණු අනාවරණ කළා, මේ පිළිබඳව ප්‍රශ්න කළා. මේ ගැන පුළුල් ලෙස ඉදිරියටත් කටයුතු කරමින් සිටිනවා සහ කටයුතු කරා කියන කාරණේ. දැන් එහෙම වංචාවක් සිද්ධ වෙලා තියෙද්දී ඒ වංචාවට ඍජු ලෙසම ආධාර අනුබල දුන්නා කියන චෝදනාවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාටත් එල්ල වෙද්දී කරුණු කාරණා අනාවරණය වෙන තොරතුරුත් එක්ක දින 52ක ආණ්ඩුවක් පිහිටෙව්වා. ඇයි එහෙමනම් ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහත්මයාව සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඔබතුමාලා කටයුතු කරන්න? දින 52 තර්කයේ පැන නගින්නේ කොයි හොරාද ලොකු හොරාද කියන ප්‍රශ්නේ නෙවෙයි. එහෙම ප්‍රශ්නයක් නම් අපිට පැත්තකට වෙලා ඉන්න පුළුවන්. මොකද දින 52 අගමැති ධූරය ගත්තු කෙනාටත් එයා ප්‍රබල වංචා දූෂණ පිළිබඳ චෝදනා තිබෙනවා. දින 52 එළියට දාපු අගමැතිවරයාටත් එයා සමාන ලොකු චෝදනා තිබෙනවා. ඒ නිසා දින 52 සිදුවීම, ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිදුවීම හොඳම හොරා තේරීමේ සිදුවීම නෙවෙයි. තේරුම් ගන්න. එදා සිදුවීම ඇවිල්ලා කුමක්ද? එදා සිදුවීම ඇවිල්ලා අපේ රටේ සාම්ප්‍රදායික ලෙස ගත්තොත් ආණ්ඩු පෙරන ආකාර දෙකක් තිබෙනවා. එකක් මැතිවරණයකදී ආණ්ඩුවක් පෙරලෙනවා. දෙක පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක සිට තව ඡන්දයක් දක්වා පාර්ලිමේන්තුවකදී ආණ්ඩුවක් වටන්න පුළුවන්. මේක තමයි අපිට තියෙන ක්‍රම දෙක. හැබැයි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා සිද්ධ වුණේ මේ සිදුවීමේ ක්‍රම දෙකටම නෙවෙයි. පුද්ගලයන් දෙන්නෙක් සාකච්ඡා කරලා ආණ්ඩුවක් හදනවා. අද තමයි. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. විසුරුවලා ජනවාරි මාසේ 5 වෙනිදාට මැතිවරණ කැඳවනවා. එතකොට අපි තියෙන මෙතන ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. මේ අත්දැකීමක් බවට පත් වුණොත් ජනාධිපතිවරයා සහ තවත් කෙනෙක් එකතු වෙලා එක රැයෙන් සිකුරාදා රැය සාමාන්‍යයෙන් ඉන්නේ එක රැයෙන් ආණ්ඩුවක් වට්ටපුවාම රටට මොකද වෙන්නේ? මතක තබන්න එදා ලී වැගිරීමක් සිද්ධ වුණේ නෑ. හැබැයි අනාගතයේ ලී වැගිරීමක් සිද්ධ වෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්න තමයි එතන තිබුණේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂද? ඒ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධද? අපි පිනීටේ කොයි පැත්තේද? අපි පිනීටේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ. ඒක අපි විතරක් නෙමෙයි. ඒක අධිකරණෙදිත් ඔප්පු වී තිබෙනවා. ඒ ව්‍යවස්ථාවට පටහැනි කියලා. හැබැයි ජනාධිපතිවරයාගේ සීමාමයි. ජනාධිපතිවරයාට ජනතාව ජනතාව ජනාධිපතිවරයා පත් කරාට පසුව ජනාධිපතිවරයාට සෙල්ලම් කරන්න සීමාමයි හදලා දීලා තියෙනවා. මොකද සීමාමයි? ව්‍යවස්ථාව. උට හිත හිත දේ කරන්න බෑ. උට ව්‍යවස්ථාවෙන් හදලා දීලා තන කොටුවක්. හැබැයි කොටුවේ පිටේ හැසෙල්ලම් කරේ. හරි, දැන් ඔය මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයක් අපේ රටේ සිද්ධ වෙනවා නම් ඒක මහා විනාශකකින් කෙලවර විය හැකි අනතුර තිබෙනවා. උදාහරණයකට ගත්තොත් එතුම ජනවාරි මාසේ 5 වෙනිදා ඡන්දක දෙවුවා 2019. 6 වෙනිදා ආණ්ඩුවක් හැදෙනවා. එදායි විසුරුව හැරීම හරිනම් 7 වෙනිදා යලි පාර්ලිමේන්තු විසුරුව හරින්න පුළුවන්. එයි ඕන වෙලාවක විසුරුවන්න පුළුවන් ජනාධිපතිවරයාට. එනිසා අපි මෙදියත් උනේ අන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ ශක්තිමත් කරගැනීම වෙනුවෙන්. ඔබතුමා කියන කාරණා හරි. දැන් ඔබතුමන්ලා මේ අවස්ථාවේදී පෙනී හිටපු කාරණා මොකක්ද කියන එක පැහැදිලි කරනකොට ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාව එතුමා ඉන්දවපු අග්‍රාමාත්‍ය දුරෙන් ඉවත් කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයාව නැවත අග්‍රාමාත්‍ය දුරේට පත් කරන්න. ජනතා විමුක්ති පෙරමුණෙන් ජනතාව සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන තුන්වැනි බලවේගයක් පිළිබඳව ඔබතුමන්ලා අඩුගානේ සාකච්ඡාවක් ඇති කරාවිද? තුන්වැනි විකල්පයක් පිළිබඳව සාකච්ඡාවක් ඇති කරගනින්ද? ඔබම පැහැදිලි කරනවා මේ දෙදෙනාම වංචා දූෂණ වලට සම්බන්ධයි කියලා. එතකොට මහින්දත් එපා, රනිලුත් එපා, ඒ දෙන්නම නොවන වෙනත් විකල්පයක් පිළිබඳ අදහසක් සාකච්ඡාවක් සංවාදයක් ඔබතුමන්ලා ඇති කර ගණීවි කියන බලාපොරොත්තු තුන ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයකින්. ඇයි ඒක එහෙම නොවුනේ? බොහොම හොඳයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ රටේ සිද්ධ වෙන ඕනෑම සිදුවීමක් ඔහේ සිදුවෙන්න ඇරලා අපි තුන්වෙනි බලවේගයක් පිළිබඳ සාකච්ඡාව මතු කරන එක පමණක් ප්‍රමාණවත්ද? ප්‍රමාණවත් නෑ. දේශපාලන ව්‍යාපාර සජීවීව දේශපාලනේ නිරත වෙන ව්‍යාපාරයකට රටේ සිදුවෙන සිදුවීම් පිළිබඳව ඒ නිශ්චිත මොහොතේ සජීව මැදිහත් වූ ක්‍රියාමාර්ගයක් තිබෙනවා. එතන මම කියන්නේ
එමනතු අපි හැම වෙලාවෙම නෑ ඕක නෙවෙයි මෙතන තුන්වෙනි බලවේගය ඕක නෙවෙයි මෙතන මේ අවස්ථාව එහෙම නෑ දේශපාලන එහෙම වෙනස් වෙන්නේ නෑ දේශපාලනී සජීවීව ක්‍රියාකාරීව මැදිහත් වෙන දේශපාලන ව්‍යාපාරය ඒ මොහොතේ සිද්ධ වෙන දේශපාලන චලනයන්ට සක්‍රීය මැදිහත් විය යුතුයි ඒතර ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අපි සිදු කරන්නේ සක්‍රීය මැදිහත් වීම හැබැයි මැදිහත් වීම කරන ගමන් ඔබ ආපේකාරී අපි ඔබගේ ඒ කාලේ අපේ සියලුම අපි රැස්වීම විශාල ප්‍රමාණයක් තිබ්බා අපි ආමන්ත්‍රණ විශාල ප්‍රමාණයක් තිබ්බා ඔබ ඇහුවොත් එදා පාර්ලිමේන්තුවේ මගේ කතාව පැයකට ආසන්න ප්‍රමාණය ඒ ඔක්කොගෙදිම අපි එළිදරව් කර තිබෙනවා මේ කඳුරු දෙක එකම කඳුරක් බවත් තමන්ට බලය ලැබිච්ච ඕනෑම මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය අකුලන සූදානම් වී ඇති බවත් මේට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරක් ශක්තිමත් කළ යුතු බවත් ඉතා පැහැදිලිව පෙන්වන්න කරනවා හැබැයි ඒ නිසා තුන්වෙනි මාවතක් කියනකට වඩා ඇත්ත නිවැරදි මාවතක් පිළිබඳ අපි කරුණු පෙන්වන්න කරන ගමන් නිවැරදි මාවතකට ජනතාවට ආයාචන කරන ගමන් අපි මොකද කරන්නේ ඒ සිදු වී තිබෙන නිශ්චිත අපරාධයටත් විරුද්ධ කටයුතු කරනවා එහෙම නැතුව නිශ්චිත අපරාධයේ එසේම සිද්ධ වෙන්න ඉඩදී අපි වේදිකාවෙන් එළියට බහැලා වෙන කතා කී කී ඉන්නේ අපි වේදිකාවේ තුලම ඒ සිද්ධ වෙන සිදුවීම් පිළිබඳ විවේචනය ඉල්ල කරන ගම මේ පාර්ශ්වයන් ඕනෑම මොහොතක තමන්ට බලය ලබා ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරන්නට පත් කළ හැකි කියන විවේචනය සහ පොදු දෙපාර්ශ්වන පොදු විවේචන අපි ඉල්ල කරමින් තිබුණා හැබැයි විවේචන නිසා ඔබ කිව් පරිදිම අපි ඒ පාර්ශ්වයත් නියෝජනය කරා විවේචන එල්ල කරාට දැන් ක්‍රියාත්මක වීමෙන් දැන් විවේචන එල්ල කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ අපිට තේරෙන ඔබතුමන්ලා ලැබිච්ච ඉතා හොඳ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී කියන කාරණාව මූලික කරගෙන ඒ අවස්ථාව ප්‍රයෝජනට ගත්තේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කිරීම කියන එකේදී නැවත සිද්ධ වුණේ චෝදනා එල්ල වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්මයා අග්‍රාමාත්‍යවරයා බවට පත්වීම චෝදනා එල්ල වෙච්ච මුදල් අමාත්‍යවරයාට නැවත අමාත්‍ය දුරයක් හිමිවීම එතනින් පස්සේ වෙන්නේ ඊට පස්සේ එතනින් එහාට ඇති වෙච්ච බලය සම්බන්ධ ඇති වෙච්ච කාරණා ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඇති වෙච්ච මේ කණ්ඩායම්වල ඇති වෙච්ච ගැටුම් ඒකේ අවසාන ප්‍රතිඵලය විදිහට ත්‍රස්ත ප්‍රහාර දක්වා රටේ ආරක්ෂාව කිසිඳු තැකීමකට නැති ආරක්ෂක තත්ත්වයක් ඇති වෙනවා අරාජික තත්ත්වයක් එතනින් එහාට නිර්මාණය වෙනවා ඔබතුමන්ලාගේ වගකීම හරියට ඉෂ්ට කරේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද අපි හිතනවා අපිට තියෙන ශක්ති ප්‍රමාණය අපි මේ මොහොතේ සමාජයට කළ යුතු වගකීම සහ යුතුකම ඊට අනුරූපව අපිට කරලා තිබෙනවා. හැබැයි කාට හරි විශ්වෝප වෙන්න පුළුවන්. ඒ ක්‍රියාදාමයේ පිළිබඳ තමන් අපේක්ෂා කරන තමන් බලාපොරොත්තු වෙන සිද්ධ වූ දේ නොවුණා යයි කියා කාට හරි විශ්වෝප වෙන්න පුළුවන්කම තියෙනවා. මම දැක්ක ඒ කාලේ මේක ටිකක් පරණ ප්‍රශ්නයක් කමක් නැහැ. ඒ කාලේ මම දැක්ක ගොඩාක් ගොඩ පෙරක දෝරු විවස්තාව මේ සභාවේ පව මම දැක්ක. විවස්ථා වර්තන නිරූපණය කරනවා 34 41 ඈ බෑ මතකද ඉතින් එහෙම ගොඩ පෙරක දෝරුව ගොඩක් හිටියා මේ පිළිබඳ යම් සත්‍යයයි මේක නිවැරදි කියලා තහවුරු කරන්න ඒ නිසා ඒ අයගේ යම් ව්‍යායාමයක් කඩකප්පල් වී තිබෙනවා එයාට යම් දුකක් වේදනාවක් තියෙන්න පුළුවන් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට පැවරී තිබෙන වගකීම් සහ යුතුකම් අපිට කරගෙන ඉටු කරගෙන හැංගීමක් අපිට තියෙනවා හැබැයි ඔබ ඇහුවොත් මෙහෙම එතන අවස්ථාවක් තිබුණාද මෛත්‍රී මහින්ද පාලනය බිඳවට්ටා රනිල් වික්‍රමසිංහ අතර බලය යන්නේ නැතුව තව තුන්වෙනි අවස්ථාවක් තිබුණාට අපිට බලය අත්පත් කරගන්න මේක හොඳයි ඊට වඩා හැබැයි මම හිතනවා ඒ වෙලාවේ දේශපාලන වර්ධනයක් ඇති වී තිබුණු තත්ත්වයට අනුරූපී වන පරිදි එවැනි අවස්ථාවක් අපිට තිබුණේ නැහැ එවැනි අවස්ථාවක් තිබුණා නම් අපි වඩාත් කැමති අවස්ථාව උපයෝග කරගන්න ඒ කියන්නේ ඒ මෛත්‍රී කවුද මෛත්‍රී මහින්දගේ ඒ පාලනය බිඳවට්ටවා නැවත රනිල් වික්‍රමසිංහ අතර පාලනය යන්න ඉඩ නොදී තව අවස්ථාවක් අපිට නිර්මාණය කරගන්න තිබුණා නම් ඒක තමයි රටට හොඳම අවස්ථාව. හැබැයි එතන තිබුණ දේශපාලන වර්ධනයෙන් එක්ක එවැනි අවස්ථාවක් නිර්මාණය කරගැනීම හැකියාවක් තිබුණේ නැහැ. හොඳයි අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙන විරාමෙන් අනතුරු යන්න. බැලිතකණේ 360 සජීව සංවාදයේ සමගින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග ගැන කතා කරන පක්ෂයක් විදිහට දිගින් දිගටම ආණ්ඩුව මැතිවරණ කල් දැම්මා. අධිකරණ තීන්දුවක් මත පළාත් පාලන මැතිවරණේ තියන්න සිද්ධ වුණා. නමුත් අවුරුදු 3.5ක් මැතිවරණ පැවැත්ුණේ නැහැ. මේ වෙලාවේදී පළාත් සභා ඡන්දය කල් දාන්න 20 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න උත්සාහ දරුවා.
ඊට පස්සේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණ බොහොම අවුල් වියවුල් තත්වයකට පත් වෙලා තියෙද්දී ඔබතුමන්ලා කිව්වා අනිවාර්යෙන්ම ඔබතුමන්ලා මැදිහත් වෙනවා මේ මැතිවරණ පවත්වන්න මේ මැතිවරණේ පැවැත්වීම සඳහා ඔබතුමන්ලා අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියලා. හැබැයි අද වෙද්දි අධිකරණ තීන්දුවකුත් ලැබිලා තියෙනවා පළාත් සභා මැතිවරණ සම්බන්ධව ඔබතුමන්ලාට පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. මම කියන්නේ මේ අවලාදකරුවන් මොනතරම් ප්‍රබලද අවලාදයක් සත්‍ය කරුණ බව තහවුරු කරන්න. ඔබ වගේ කෙනෙකුත් මගෙන් අහනවා විසිනි සංශෝධන ඉවහල් වෙනවද පළාත් සභා ඡන්දේ කල් දාන්න කියලා. ඔබ වගේ කෙනෙකුත් එවැනි තැනකට පත් වෙලා තිබෙනවා නම් අපි විශාල සැලකිල්ලක් කරන්න ඕන. මේ අවලාදකරුවන් කොච්චර ප්‍රබලද කියලා. මම හිතන්නේ තව ටිකක් ගිහලා පක්ෂෙත් කතා කරමු. මොකද්ද විසිනි සංශෝධනය ගැන? විසිනි සංශෝධනයේ පළාත් සභා මැතිවරණයට කිසි සම්බන්ධයක් නැහැ. විසිනි සංශෝධනයේ සිටවන්නේ අපි මේ අහන්නේ ඔබතුමා ගැන අප 20 ගැන නෙමෙයි. අපි ගහන්නේ ඊට කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයා විසිනි සංශෝධනයක් ඉදිරිපත් කරන පළාත් සභා මැතිවරණය නවත්තන්නේ. එකම දිනක පවත්වන්නට. නෑ. එහෙම 20ක් ආවේ නෑ. මම හිතන ජනතාවට මේ මට තේරෙනවා ඔබ තීන්දුවක් ලබා දුන්නේ නැද්ද එහෙම කරන්න බෑ කියලා ජනමත විචාරණයක් නැතුව ඒක පවත්වන්නට බෑ කියලා. ඔබ ප්‍රමාණයකින් දේශපාලනයේ සෝදිසි ඉන්න අවධානයෙන් ඉන්න කෙනෙක්. තමකෙන් එහෙම කෙනෙකුත් මෙහෙම ප්‍රශ්නයක් අහනකොට මට තියෙන ප්‍රශ්න මං කියන්නම්. එකක් තියෙනවා විවස්ථාවට ගෙනෙන සංශෝධන. ඒතකොට 18 19 කියන්නේ ඒතර 20 වෙනි සංශෝධනේ අපි විසින් ගෙනෙන්නේ. ඔබතුමා ගෙන අපිට 20 ගෙන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට පස්සේ තමයි ඔබතුමාලා 20 වෙනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ. 20 වෙනි සංශෝධනය නෑ ඒක නෙමෙයි ඒක වැරදි. 20 වෙනි සංශෝධනේ අපි විසින් ඉදිරිපත් කළාද සංශෝධනය එයි අරමුණ බවට පත් වී තිබෙන්නේ. අපේ රටේ තිබෙන විධායක ජනාධිපති ක්‍රමයේ ඒකකට පාලනය ඒක නෙමෙයි ඒක මට ඒක ඉතාම පැහැදිලි ඒ කියන්නේ ඔබතුමන්ලා ඊළඟ ප්‍රශ්න ඔබ ආපු පළාත් සභා මැතිවරණ පැන ඇත්තටම අපි පළාත් පාලන ඡන්ද ක්‍රම වෙනස් වුණා. ඒතර ඒක තමයි පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්ද ක්‍රමයක් වෙනස් වුණා. ඒතර අපි හිතුවා අපි කල්පනා කරා අපිත් එකඟ වුණා පළාත් පාලන මැතිවරණයට ආපු ඡන්ද ක්‍රමයේම තවත් පළාත් සභාවලට පත් විය යුතුයි කියලා. ඒ නිසා පළාත් සභා පනතක් ආව පාර්ලිමේන්තුවට. පළාත් සභා ඡන්ද පනතක්. ඒ පළාත් සභා ඡන්ද පනතට අපි පක්ෂව ඡන්දෙ දුන්නා. මොකද ඒකට කිව්වා නීතිපතිවරයා කිව්වා 3/2 බලයක් ඡන්දයක් ඕන කියලා. මට මතක විදිහට ඡන්ද 159ක් තිබුණා. හරිද? මගේ මතකේ නිවැරදි. අපි 6 දෙනා ඡන්දෙ නොදුන්නත් දෙවැනි වටේ ඡන්ද විමසීමේදී 150 ගණනක 3/2 අවශ්‍ය වුණේ පළවෙනි එකට නෙවෙයි 3/2 අවශ්‍ය වුණේ සංශෝධනයන්ට. ඒතකොට ඒ සංශෝධනය සඳහා 159ක් තිබුණා. ඒතකොට අපි 6 දෙනා එයින් කරත් 153ක් ලැබෙනවා. ඒ නිසා අපි නැතත් ඒ පනත සම්මත වෙනවා. නමුත් අපි ඡන්දෙ දුන්න මොකටද? පළාත් සභා මේ මනාප ඡන්ද ක්‍රම පිළිබඳ විශාල විරෝධයක් තිබෙනවා. මේ ධන කුවරන්ට ඉතාමත් හොඳ තෝතැන්න බවට පත් වී තිබෙනවා. ඒක වෙනස් කිරීම සඳහා අපි ඡන්දෙ ලබා දුන්නා. ඔය පනත. පනත. පනත ඉදිරිපත් කරනවා. ඊළඟ ඒ පනතේම කියලා තිබුණා අප්‍රේල් මාසයේ ඒ කියන්නේ මාස 3ක් ඇතුළත සීමා නීරණය සකස් කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒතකොට ජාතික සීමා නීරණ කොමිෂමේ තමයි කාර්යභාරය. ඔවුන් නිසි පරිදි ජාතික සීමා නීරණ වාර්තාව මාස 3 ඇතුළත ඉදිරිපත් කරන්න අසමත් වුණා. හරිද? අසමත් වුණාට පස්සේ නැවත මං හිතන්නේ ඒ ඉදිරිපත් කරත් කවුද පළාත් පාලන අමාත්‍යවරයෙක්ගේ ගැසට් කරන්න ඕන. කවුද ෆයිස තමයි වෙලාව හිටියේ. එතුමා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අවස්ථාවේදී එතකොට දැන් පළාත් සභා ඡන්දේ කල් යමින් තිබෙන්නේ මේ සීමා නීරණයක් නොමැති වීම හේතු කොටගෙන. ඒ නිසා අපි එදා පාර්ලිමේන්තුව අපි විවාදය ඇහුවා නම් මොකද මේ සීමා නීරණ වාර්තාව පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වුණා නම් පහුවදා මැතිවරණ කොමිසමට යන ඡන්දේ තියන්න බලේ. හැබැයි අපි හැර අනිත් හැම දෙනාම ඔය දැන් ඡන්දිල්ල කෑ ගහන ඉන්න ගොඩක් පාර්ලිමේන්තුව අපි හැර අනිත් සියලු පක්ෂ විපක්ෂී ඔක්කොම පක්ෂ සීමා නීරණ වාර්තාවට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඒ විරුද්ධව ඡන්දෙ දීම නිසා සීමා නීරණ වාර්තාව සම්මතුනේ නෑ. එදා සීමා නීරණ වාර්තාව 3/2 සම්මත වුණා නම් පහුදා මැතිවරණේ. ඒ නිසා මම හිතනවා අවස්ථාවක් තිබුණා අපිට පළාත් සභා මැතිවරණ ගන්න. නමුත් ඒ අවස්ථාවත් ඉක්මව ගියා. ඊට පස්සෙ ඇති වී තිබෙන තත්ත්වය තමයි සීමා නීරණ වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත නොවුනාම අග්‍රාම අගමැතිවරයා ප්‍රමුඛ කමිටුවකට එනවා සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කර මාසයක් ඇතුළත මාස දෙකක් ඇතුළත. නමුත් මේ මාස දෙකත් ඉක්මව ගොස් තිබෙනවා. දැන් පනතේ ඉඩක් නැහැ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි දැන් මේ කාලය යමු විසින් අපි කල්පනා කරා
නැත්නම් අපි දේශපාලනික හිතනවා අපේ රට දැන් අවශ්‍යයි ජාතික මෙතිවරණයක් කියලා. දැන් අවශ්‍ය මේ කියලා දැන් ආයේ පළාත් සභාව උනන්නේ නැද්ද කියලා ඇහුවොත් මම හිතන්නේ දැන් ඕන ජාතික මෙතිවරණයක් කියලා. අපි ඉන්නවා. මොකද ජාතික මෙතිවරණයකින් පසුව ඊට අනුරූපී වන ජාතික මෙතිවරණ ජයග්‍රහණය කරන අයට අනුරූපී වන පරිදි අනෙක් ආයතන පිටුවා ගැනීම අවස්ථාව තිබෙනවා. ඒ නිසා අපි දැන් ප්‍රමුඛතාවය දීලා තින්නේ ජාතික මෙතිවරණයක් කරේ මේ නිශ්චිත මොහොතේදී. නමුත් පළාත් සභාව මෙතිවරණ ලබා ගැනීම වෙනුවෙන් මම හිතන්නේ සීමා නියන වාර්තාවට අනිත් මන්ත්‍රීවරු විරුද්ධුනේ නැත්නම් පහුවදා ඉඳන් පළාත් සභාව මෙතිවරණ පැවැත්වීමේ බලය ඔබතුමා විරුද්ධුනේ නැද්ද? අපි චන්දනෝ දී හිටියා. අපි විරුද්ධුනේ නැහැ. හොඳයි. ඒකෙනුත් හැබැයි සිද්ධ වෙන්නේ ඔබතුමාලා ඡන්දේ නොදී හිටීම හරහාත් වෙනත් මොකක්ද තුනෙන් දෙක නැති බව අපිට පේනවා. ඊට පස්සේ සීමා නීරණ වාර්තාවල සමහර ජන ප්‍රජාවන්ගේ විරෝධයකුත් තිබුණා. හරිද? ඒක තමයි විවහල් කරගත්තේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රතිපත්තියට ගියේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය 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 උපාය මාර්ගයේ තේරුනේ නැද්ද කලින්? ඔබතුමාලා සාමාන්‍යයෙන් මේ දේශපාලනයේ කියවන කණ්ඩායමක්නේ. එතකොට රාත්‍රී 10 වෙනකන් මේ වාද විවාද සිද්ධ කරමින් මේක ඇදගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණට තේරුනේ නැද්ද මේක කලින් ඉඳලම සැලසුම් සහගතව ගෙනාවේ මේ ඡන්දේ නොතියන තැනට තමයි. ඔබට මේ ඔය ප්‍රශ්නේ කවද්ද සිද්ධුනේ? කවද්ද ගෙනාවේ? මට දිනවක වනු මතක නැහැ. බෝධිටොක් ගෙනාවේ 2018 ජනවාරි වල. ඒකෙන් දැන් අවුරුදු 2කට මාස 20ක් විතර ගිහිලා තිබෙනවා. ඉතින් ඔබේ ආසන්න මාව කැඳවුණ මට ඔබගෙන ගොඩාක් විස්තරයක් කරන්න තිබුණා. මම අවංකව කියන්නේ. ඒක නබතුමාටත් නෑ අමතක නිසා නෙවෙයි මම කියන්නේ. අමතක මේ නිශ්චිත මොහොතේ ප්‍රශ්නේ මොකද්ද? මා ජනාධිපති අපේක්ෂක හැටියට මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒතර මම හිතනවා රටේ ජනතාව අපේක්ෂා කරන්නේ මාගේ අපේක්ෂකත්වයෙන් ගොඩනැගෙන පාලනයකින් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද? මගතර මේ නිශ්චිත මොහොතේ විවාදයේ ඒක කියලා මම හිතනවා. ඇතර මා හිතුවේ මම වැඩිපුර ලෑස්තිලාවත් ඒක මුල් වටේ අපි ඒ පිළිබඳව කතා කරා. ඒ කියන්නේ ඔබතුමන්ලගේ සැලසුම් මොනවාද කියන කාරණාව පිළිබඳව කතා කළා. සහ තවත් එක් වටයක් තියෙනවා අපිට ඒ පිළිබඳව කතා කරමු. නෑ මම මේකට මම කියන්නේ මේකයි. ඒ කියන්නේ දැන් සමහර සිදුවීම් තිබෙනවා. ඒ සිදුවීමට අදාළ හොඳම දේශපාලනයත් හොඳම පැහැදිලි කිරීමත් මා හිතනවා. ඒ සිදුවීමේ අවස්ථාවේදී ඔබ දැන් එකක් මගෙන් අහුවා 2015 පෙබරවාරි මාස සිදුවීමක් ගැන සතුටි මහණෙක් ගැන එහෙම මතක තියාගෙන ඉඳලා අනිත් අයගෙනත් අහන්න ඕන හොඳේ හරිද? ඒ වගේම 2018 ජනවාරි මාස සිදුවීම පිළිබඳව මම කියන්නේ මා ඒකට විරෝධය දක්වනවා නෙවෙයි, මා අපේක්ෂා කරනවා මේ මිනිස්සුන්ට මොකිට වඩා වැදගත් දේශපාලන සංවාදයක් අපිට ඇති කියලා. ඉතින් මම මේකට ඔබට නැවතත් කියන්නේ, ඔබ කිව්ව අපිට උපාය උපක්‍රම අනුව තේරුන්නේ නැද්ද මේක කල් දාන බව? මම හිතනවා අපි පාර්ලිමේන්තුවේ සම්මත කරන්නේ නීතියක්. ඒ නීතිය ඇතුලේ අවශ්‍ය විධිවිධාන සකස් වී තිබුණා. හැබැයි මේ පාලකයන් නීතිය රිංගන බවත් අපි දන්නවා. ඒකත් අපි දන්නේ ඒක මේ පාලකයන් ගැන අපිට හැඟීම තියෙන මේ පාලකනේ හිටපු පාලකයන්. සමහර අය කියලා ශිෂ්ට අධිකරණින් නඩු අහන්න බෑ කියලා තීන්දු ගන්න ඉල්ලන්නේ නීතිය රිංගීම. නැත්නම් මේ හැමදේම නීතිය රිංගනවා. ඒ පිළිබඳව පූර්වබුද්ධයක් තියෙනවා. හැබැයි නීතිය සම්පාදනය කිරීමේදී අපි මේ නීතිය හොඳ නැද්ද කියලා අපි වාදනය ඉලක්ක කරන්නේ. ඒක අපි විශ්වාස කරනවා තිබුණු නීතියට වඩා මේ නීතිය හොඳයි කියලා. ඒකට පක්ෂ ඡන්දේ පාවිච්චි කරනවා නීතිය හොඳ නිසා. නීති වල රිංගන ඉතිහාසය බැලුවොත් හරිද, මේ ඔක්කොම නීතියේ තියෙන වගන්ති නේද? අර ඒකෙන් තියෙනවනේ මේ වාක්‍යයක වචන අතර හිඩසක් තියෙනවනේ. ඒ හිඩසට තර්කකතනදී මේ රිංගන ඉතිහාසයක් තිබෙන නිසා මට හිතන්නේ නම් කිසිදු නීතියක් පාර්ලිමේන්තුවේ අපි සහාය ලබා දෙනු දියුතුයි. දැන් ඔබතුමා මේ ප්‍රශ්න මේ මැතිවරණ නොපවත්වන එහෙම තත්ත්වයක් පසුගිය කාලයේ පුරාමට තිබුණා. මැතිවරණ නොපවත්වා ඉදිරියට ගමන් කරන ස්වභාවයක් තිබුණා. මේක මේ මාසෙක දෙකක එහෙම ඇති වෙච්ච එකක් නෙමෙයි. බොහොම දීර්ඝ කාලයක් තිස්සේ මේකේ පෙළ ගැස්මක් තියෙනවා. ඒ නිසා තමයි මේ අතීතයට යන්නට සිද්ධ වුණේ. මොකද හෙට දවසේදී ජාතික මැතිවරණය ජනාධිපතිවරණය නොපවත්වන්නටත් හේතු සැලසෙන්නට පුළුවන්. ඒ සඳහාත් කටයුතු සම්පාදනය වෙන්න පුළුවන් ඒ පාර්ලිමේන්තුවේ ඇතුලේ. එතකොට ඒ නිසා තමයි අර පරණ කතාව අහන්නේ මේකේ දිගුවක් විදිහට මේ මෙවැනි තත්ත්වයන් සඳහා තමයි මේ සියලු දේවල් ගොඩනැගෙමින් පවතින. මැතිවරණ නොපැවැත්වීම සඳහා දැන් ජනාධිපතිවරණයක් වෙනුවෙන් ජනතාව බලාගෙන ඉන්නවා. ජනාධිපතිවරණයක් නොපවත්වා සියලු දේවල් වෙනස් කර ගැනීමටත් කටයුතු සම්පාදනය වෙන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් අපි ඒ වගේ මේ පාලකයන්ගේ භාවිතාවන් දිහා බලපුවහම ඔබ කියපු සාධාරණ ප්‍රශ්නේ පැන නගින්න පුළුවන් ඡන්දේ තියද නැද්ද කියලා නේද? මේ පෙළ ගැස්ම ඔක්කොම බලපුවහම ඉතින් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි උපකල්පනය කරන අපි ස්ථාවරකින් මේ ඡන්දේ කල් දාන්න බෑ කියලා. අපේ රටේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා වෙනකොට අලුත් ජනාධිපතිවරයෙක් ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. විදේක්
විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන කාරණාව මූලික කරගනිමින් එහෙමනම් ජනාධිපතිවරණය නැති කළොත් විදායක ජනාධිපති ක්‍රමය නැත්තම් ජනතාව විසින් පත්වන ජනාධිපති කෙනෙක් නැහැ. එහෙම තත්ත්වයක්. ඒකනම් අපි විදායක ජනාධිපති ඒකනම් අපේ රටේ ඒක ලෝකෙම ගත්තොත් ක්‍රම දෙකක් තිබෙනවා. විදායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගත්තු පාලනය ලෝකෙ තිබෙනවා. පාර්ලිමේන්තු මූලික කරගත්තු පාලනය ලෝකෙ තිබෙනවා. ඉතින් අපේ රට 78 ඉඳන් මේ දක්වා විදායක ජනාධිපති ක්‍රමයේ මූලික කරගත්තු පාලනයක් ගිහින් තිබෙනවා. මේ 41 වසර ඕනෑවටත් වඩා වැඩියෙන් අපිට අත්දැකීම් එකතු කර තිබෙනවා. විදායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලනයක් අපිට යොග්‍ය නොවන බව. එනිසා ඒ වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත්තු පාලනය සඳහා සංශෝධනයක් ගෙන ඉන්නේ නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම හිතනවා දැන් එවැනි යෝජනාවක් ඡන්දෙට පෙරගෙන්න පුළුවන්කම තියෙන අපි විසින් ඉදිරිපත් කරපු 20 විතරයි. අතත බලන්න. කැබිනට් මණ්ඩලයට අලුත් 20 වෙනි සංශෝධනයක් ගෙනහිල්ල ඒක ගැසට් කරලා ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ සති දෙකක් තියලා එහෙම ගේන්න මම හිතන්නේ ඡන්දෙට කලින් තියන්න බෑ ගේන්න බෑ. එනිසා දැන් අවස්ථාවක් තිබෙනවා නම් අපේ 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්න. ඒක විතරයි තියෙන අවස්ථාව. අපි එකක් කියනවා. අපි විශේෂ සංශෝධන ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ. තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම මේකට සහාය දෙන බව ලිඛිතව දැනුත් විතරයි. මොකද එහෙම උනොත් විතරයි විශේෂ සංශෝධන සම්මත කරගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා මම හිතන්නේ තවදුරටත් ඒවා සිද්ධ නොවන දේවල් කියලා අපි විශ්වාස කරනවා. එනිසා 20 වෙනි සංශෝධන හෝ විදායක ජනාධිපති රහෝසි කිරීමෝ කිසිවක් මේ කාලය ඇතුළත වෙන්න ඉඩ කඩ අඩුයි. එනිසා මම ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ විවිධයි විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පුළුවන්. තමන් පත් වෙලා තිබෙන අසීරුතාවෙන් ගොඩේම සඳහා විවිධ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. විවිධ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඔබ සූදානම් වෙන්න අපේ රට නව පාලනයක් ගොඩනගන්න. ඒ සඳහා ඔබට අවස්ථාව අනිවාර්ය ලෙස දෙසැම්බර් මාසේ 9 වෙනිදාට පෙර ලැබෙන බව සාධකයි. හොඳයි අපි නැවතත් කෙටි විරාමයකට යමු වෙනවා. අවසන් විරාමයට අපි විරාමෙන් අනතුරු යලිත් හමු. ඔබ යලිත් එක්කන 360 සජීව සංවාදය සමගින් දැන් පසුගිය දිනවල අපි දැක්කා දෙමළ ජාතික සංධානයත් එක්ක සාකච්ඡාවක් සඳහා යොමු වෙනවා කියන කාරණේ. දැන් මේකෙදි ඔබතුමන්ලා මේ බලය බෙදීම සම්බන්ධව ඔබතුමන්ලා දරන මතය සහ දෙමළ ජාතික සංධානය ඔවුන් කොයිතරම් දුරට බලය ඉල්ලනවද කියන කාරණය. මේ දෙක කොච්චර දුරට ගැලපෙනවද? මොකද්ද ඔවුන්ගේ ඉල්ලීම ඔබතුමන්ලත් එක්ක සාකච්ඡා කරන්නේ? ඇත්තටම අපි මේ සාකච්ඡාව සිදු කරේ නැහැ. පළමු කොටම ඒ කියන්නේ එහෙම සූදානමක් තිබුණා නමුත් සාකච්ඡාවක් සඳහා නෑ නෑ නෑ. ඒ කියන්නේ ඔවුන් අපට ආරාධනා කිරීමක් හෝ අපට ඔවුන් ආරාධනා කිරීමක් හෝ ඔවුන් සමග දිනවකවන යොදා ගැනීමක් හෝ සිදු වෙන්නේ නෑ. නමුත් ඔවුන් සාකච්ඡා කරන්න ඕන කිව්වොත් අපිට අවශ්‍ය වුණොත් අපි සාකච්ඡා කරන්න සූදානම්. ඔව්. ඒතර ඔබ අහන්නේ ඔවුන්ගේ බලය බෙදීමේ ප්‍රතිපත්තිය සහ අපේ බලය බෙදීමේ ප්‍රතිපත්තිය අතර ප්‍රශ්නේ. අපි හිතනවා අපේ රටේ ජාතික ප්‍රශ්නේ විසඳීම සඳහා පළමු කොටම කළ යුතු වන්නේ අපේ රටේ සහ විශේෂයෙන්ම ඔවුන් නියෝජනය කරන පළාත්වල ජනතාවගේ මූලික ගැටවලට විසඳුම් සොයා දීම තමයි පළවෙනි එක අපේ ප්‍රවේශය. උදාහරණයක් ගත්තොත් අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙට විශාල ඉඩම් ප්‍රමාණයක් පවරාගෙන තිබෙනවා හමුදා කඳවුරු වෙනුවෙන්. ඒවා ඒගේ පුරවැසියන්ගේ ඉඩම්. මම හිතන්නේ දැන් විශාල ප්‍රමාණයක් ලබා දෙලා තියෙනවා. මගේ ඉතුරු ටිකත් ලබා දිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නේ. ලබා දිය යුතු විතරක් නෙවෙයි ආණ්ඩුවේ එම ඉඩම් අත්පත් කරගෙන හිටපු කාලයට යම් නාමික වන්දියක්, මා කියන්නේ මුළු වන්දිය ගන්න කරන්න කිව්ව ලොකු ප්‍රමාණයක්. නමුත් යම් නාමික වන්දියක් ලබා දිය යුතු කියන ස්ථාවරය අපි ඉන්නේ. ඊළඟ ගත්තොත් යුද්ධේ නිසා අවුරුදු 30ක් ඒ පළාත්වලට යම් ප්‍රතිලාභ ගලාගෙන යාමේ අඩුවක් තිබෙනවා. ඒ නිසා වේගවත් විශේෂ අයවැයලේකන යෝජනාවක් කරා ඒ පළාත් සංවර්ධනයකට යොමු කරන එකටත් අපි එකඟයි. ඒ වගේම යුද්ධෙන් ව්‍යාසටපත් වූ දේපළ සහ පවුල් වලට යම් සහනයක් ලබා දීමට වහා කටයුතු ඒකත් අපි එකඟයි. ඊළඟ ගත්තොත් අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය. ඒ අතුරුදහන් මොකද අපේ සංස්කෘතිය අනුව කෙනෙක් මිය ගියපුවාම ඉතා කෙටි කාලයක් ඇතුළත ඒක සමනය කරගන්න පුළුවන්. කෙනෙක් අතුරුදහන් වුණාම සැලකිය යුතු කාලයක් වෙනකන් එයා ඉන්නවද නැද්ද කියලා විමසනවා දෙමෝපියන් සහ විඥාති. ඒ නිසා ඒ පිළිබඳව යම් නිශ්චිත දුක්ගෙන විලිදිරි කරන අවස්ථාවක් සනිශ්චිත පිළිතුරක් ලබා දිය යුතුයි. මූලික ලෙස සෞඛ්‍ය අධ්‍යාපන වැනි ශාස්ත්‍ර වර්ධනය කළ යුතුයි. ඒක තමයි අපි හිතන ජනතාවගේ ගැටලුව. ඊට පස්සේ සාකච්ඡාවක් ඇවිල්ලා තිබෙනවා එම ජන කණ්ඩායම
කොහොමද දේශපාලනට හවුල් කරගන්නේ? එනිසා අපි සෑම පුරවැසියෙක්ම අපේ රටේ දේශපාලන මෙහෙවීම දේශපාලන බලය සම හවුල් කරුවන් සම අයිතිකරුවන් බවට පත් වී ඒකත් අපි මූලධර්මයක් ලෙස පිළිගන්නවා. හැබැයි ඔබ ඇහුවොත් ඒව නෙවෙයි ප්‍රශ්නේ. මේකේ බලය තව එහාට බෙදනවාද මෙහාට බෙදනවාද කියන ප්‍රශ්නේ ගත්තොත් අපි ඉන්නේ ඒකට ඒ විසඳුමක් නොවේ මේකට කියලා. හැබැයි එවැනි ව්‍යවස්ථාමේ විසඳුමක් ගේනවා නම් කිසිදු පක්ෂ දෙකක් අතර වෙන එකඟතාවකින් හෝ කිසිදු පක්ෂ දෙකක් අතර වෙන ගිවිසුමකින් හෝ කරන්න බෑ. මොකද රටේ ව්‍යවස්ථාව සංශෝධනය කරන පක්ෂ අතර ගිවිසුම් වලින් නෙවෙයි. පක්ෂ අතර එකඟතාවයන් නෙවෙයි. නිසා ඒක අනිවාර්යෙන් ජනතාවට යොමු කොට ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු තිබෙනවා. 3/2ක් පාර්ලිමේන්තුවේ 3/2ක් ඒගොල්ලෝ නම් මොන විදිහට ගන්න පුළුවන්නේ? අපි දන්නවනේ 3/2 හදාගත්ත විදිහ ඉතිහාසෙත්නේ බහුතරය හදාගන්න විදිහ. ඒ නිසා පාර්ලිමේන්තුවේ 3/2 ගන්න නම් ඒ තරම් අපි මේ විශ්වාස තබන්න ඕනේ නැහැ, සහතිකයක් දෙන්න ඕනේ. නමුත් ජනතාවගේ බහුතරය අනුමත කරන්න ඕන. ඒ නිසා එවැනි ව්‍යවස්ථා ඕනෑම සංශෝධනයක් බලයේ බෙදීමේ දිශාවට හෝ බලයේ ඇකිලීමේ දිශාවට සිදු කළ හැකිවන්නේ ජනතාවගේ පොදු කැමැත්තට විතරයි. එසේ නැතු වෙවෙන යෝජනාවක් පක්ෂ දෙකක් අතර එකඟතාවකින් හෝ පක්ෂ දෙකක් අතර සිදුන ගිවිසුම් සිදු කළ නොහැකි කියන එක තමයි අපේ අදහස. ආරක්ෂාව සම්බන්ධ කාරණාවේදී අපි දැක්ක පසුගිය කාලයේ මේ පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච ප්‍රහාරයත් එක්ක රටේ සියලුම අංශ කියන්නේ පාලකයන් නිලධාරීන් ආරක්ෂාවට සම්බන්ධ සියලු ඒකකයන් කොයිතරම් ආරක්ෂාව කියන කාරණය සැහැල්ලුවට දාලාද කටයුතු කරලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳ බොහොම පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ කියවීමට අනුව ඇත්තටම මේ ඒ වගේ තත්ත්වයක් ඇතිවෙන්නට හේතුව නොසැලකිල්ලම පමණක්ද නැත්නම් මොකක්ද එතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? ඇත්තට මෙතන ප්‍රශ්නේ මූලාරම්භය වන්නේ අපේ රටේ බල කේන්ද්‍ර දෙකක් බිහිවීම. එකක් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කේන්ද්‍ර කරගත්තු ජනාධිපති ධූරයේ මත ගොඩනැගුණු බල කේන්ද්‍රය. අනිත් එක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස ගොඩනගා ගන්න ලද බල කේන්ද්‍රය. මේ බල කේන්ද්‍ර දෙක 2015 ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පසුව ක්‍රියාත්මක වුණේම අනේකා යටකොට තමන්ට බලය අත්පත් කර ගැනීම වමනාව. ඒ නිසා මේ බල කේන්ද්‍ර දෙකේ ගැටුම තිබුණා. ඒ ගැටුම තමයි තීව්‍ර ලෙස ඔක්තෝබර් මාසේ 26 වෙනිදා පුපුරවා යන්නේ. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කලින් අපි කතා කරපු ප්‍රශ්නේ මේ පුපුරවා යෑම සිද්ධ වෙන්නේ මේ බල කේන්ද්‍ර දෙකක් හේතු කොටගෙන. ඒ නිසා මේ බල කේන්ද්‍ර දෙක විසින් අරාජිකත්ව නිර්මාණය කරා. මේ බල කේන්ද්‍ර දෙක විසින් රටට වගකී යුතු වගවීමට ලක් නොවිය යුතු පාලනයක් ගොඩනැගුණා. මේ බල කේන්ද්‍ර දෙක හැම වෙලාවෙම ප්‍රශ්නේ හැම ප්‍රශ්නයක්ම ගත්තේ තමන්ගේ බලය ශක්තිමත් කරගන්නේ කොහොමද කියන දිශාවේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ සැලකිලිමත් භාජනය කිරීම. ඒ නිසා මේ බල කේන්ද්‍ර දෙක තමන්ගේ බලය වෙනුවෙන් කරලද පොරේ ප්‍රතිඵලයක්, ඒ අරගලයේ ප්‍රතිඵලයක් තමයි මෙවැනි සිදුවීම් සිදුවීම. ඔබතුමන්ලාගේ සැලැස්ම රටේ ආරක්ෂාව තර කිරීම සංහිඳියාව ගොඩනැගීම කියන කාරණාවේදී කොයි විදිහටද ඒක ඔබ සිද්ධ කරන්න කටයුතු කරන්නේ? ඔබ හිතන්නේ දැන් ඔබ විදේශීය රටකට ගියොත් අපි ගුවන්තොට වලින් බහිනකොට අපිට පෙනුනොත් විශාල ලෙස මේ අවියාවිද අමවරාගත්තු හමුදා නිලධාරීන් ඉන්නවා. යන යනතර බැරක්ක පේනවා. ආමට්කා යුද රථ පාරේ ගමන් කරනවා. එතකොට අපිට ඔලුවට එන සිතුවිල්ල කුමක්ද? එතකොට අපිට ඔලුවට එන සිතුවිල්ල තමයි අනාරක්ෂිතභාවයක් තියෙනවා කියන එක. බැරියර් වැඩි නම්, හමුදාව කැරකෙනවා වැඩි නම්, යුද වාහන වැඩිපුර ගැවසෙනවා නම් අපිට ඕනෑම වෙලාවක පෙන්නු කරන රට අනාරක්ෂිතයි කියලා. එහෙනම් අපේ රටෙත් ආරක්ෂාව තහවුරු කළ හැකි වන්නේ බැරියර් වලින් නෙවෙයි. අපි අද ගත්තොත් අපේ රටේ බැරියර් තියෙන්නේ කොහෙද? මම මේ ළඟදී ගියා ගම්පල, මාවනැල්ල, සදර්ගවදී. බැරියර් එක තියෙන්නේ සිංහල ගම්මානේ, මුස්ලිම් ගම්මානේ වෙන් කරන තැන. එහෙම නැත්නම් කළුබෝවිල රෝහල ගාව. උන්ත පාසල ගාව. හැබැයි යුද්ධ කාලේ බැරියර් තිබුණේ කොතනද? පෙට්‍රෝලියම් එකේ. එහෙම නැත්නම් අපි ගත්තොත් පොලිසිය, හමුදා කඳවුර ගාව. එතකොට අද තියෙන්නේ කොතනද බැරියර්? අද බැරියර් තියෙන්නේ ජනතාව බෙදා වින් කරන්න. සිංහල සහ මුස්ලිම් ජනතාව බෙදා වින් වෙන තැනම බැරියර් එක තියෙන්නේ. ඒ නිසා අද අනාරක්ෂිත තත්ත්වයේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. අද අනාරක්ෂිත තත්ත්වයේ ස්වභාවය
අපේ රට බෙදා වෙන් කිරීමේ යුද්ධයක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපේ රට ආක්‍රමණික ආරක්ෂක ගැටලුවක් නෙවෙයි මෙතන තිබෙන්නේ. ආක්‍රමණික පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මෙතන තියෙන ජන කොට්ටාසයන් අතර ඇති විතිරෙන සැකය, අවිශ්වාසය, ක්‍රෝධය, වෛරය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අද අපේ ආරක්ෂාවේ තර්ජනය ජාතික ආරක්ෂක කිනවට වඩා එකට ගැළපෙන වචනේ මහජන ආරක්ෂාව. අද අපේ ආරක්ෂාවේ තර්ජනය ඇති වී තිබෙන මහජන ආරක්ෂාව පිළිබඳ තර්ජනය. එතන මේ මහජන ආරක්ෂාව පිළිබඳ තර්ජනයට විසඳුම් සෙවිය හැකි වන්නේ මහජනයා අතර සමගිය, විශ්වාසය, සහෝදරත්වය ගොඩනැගීම විතරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා බැරියර් වලින් ගොඩනගන ආරක්ෂාවක් නෙවෙයි අපිට ඕන. අපිට ඕන ජනතාව අතර සහෝදරත්වයෙන් ගොඩනගන ආරක්ෂාවක්. ඔබ කියන්නේ දැන් පහුගිය කාලේ කතා වෙච්ච IS ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වෙච්ච තර්ජන. එවැනි තර්ජනයක් අපේ රටේට තවදුරටත් එහෙම තත්වයක් නැහැ කියලා දෙක ඒක මම කියනද මේක. ඒකේ මත පදනම් කාරණයක් පමණයි කියලාද? ඒක මතුවී තිබෙන්නේ කොතනද? එක් මතුවී තිබෙන්නේ යම් ප්‍රමාණයකට මුස්ලිම් සමාජයේ මුස්ලිම් සමාජයකට විරුද්ධ වුවත් ඔවුන් ගැවසෙමින් තිබෙන මුස්ලිම් සමාජය ඇතුලේ ප්‍රහාරයට ලක් වූ ප්‍රහාරය එල්ල කරන ලද බොහෝ දෙනෙක්, සැලසුම් කරන ලද බොහෝ දෙනෙක් මුස්ලිම් සමාජය. එතකේ ප්‍රබවය මුස්ලිම් ප්‍රබවයක් එක්ක ඇති තිබෙනවා. සර්, ඒ ප්‍රබය වර්ධනය වෙන්න හේතුනේ මොනවද? එතන හේතුවක් තියෙනවනේ. ඒතර හේතුව අපි තෝරගන්න ඕනකම තිබෙනවා. එකක් යම් ආගමික මූලධර්මවාදයක් එතන තිබෙනවා. නේද? ඒක පොඩි ආගමික උමතුවක් එතන තියෙනවා. පිස්සුවක්. ඒ ප්‍රහාර දිහා ගත්තාම. ඒ නිසා මේ සමාජය තුළ එවැනි ආගමික උමතුවක් වර්ධනය වීමට ඉඩකඩ ලබා නොදීම සහ ඒ සඳහා අවශ්‍ය වෙන දේශපාලන සහ අනිකුත් සාකච්ඡාවක් අපිට එතන අවශ්‍ය වෙයි තිබෙනවා. දෙක, එවැනි ආගමික අන්තවාදය පෝෂණය වීම සඳහා අනික් ආගමික අන්තවාදයන් එල්ලවීම ප්‍රහාරයත් යම් ප්‍රමාණයකට බලපාලා තිබෙනවා. ඒ නිසා අන්තවාදය කවර ආකාරයෙන් මතුනත් පරාජයට පත් කළ යුතු තිබෙනවා. අන්න එවැනි දිගු කාලීන වැඩපිළිවෙලක් කරා විතරයි මේක පරාජයට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. එසේ නැතුව මම හිතනවා පාරේ හමුදා නිලධාරීන් පාරටේදී මේක පරාජයට පත් කරන්න බෑ. අපේ රට වෙනත් ආකාරයේ ඕනෑම තර්ජනයකට මුහුණ දී හැකි සක්‍රීය හමුදාවක් ඉන්නවා. අද්දකීම් සහිත හමුදාවක් තියෙනවා. නිපුණත්වය සහ ඥානයක් සහිත, ඒ යුද ඥානය සහිත හමුදාවක් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ කවුරුත් අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ඒ තරම් කලබල වී තුනේ මේ හමුදාව, මේ පොලිසිය, අනිකුත් හමුදාවන් මම හිතන්නේ ප්‍රමාණවත් පුහුණුවක සාධකයකින් ඉන්නවා අපේ රට ආරක්ෂා කරන්න. ඔබ කලින් සඳහන් කරා මුලින්ම වැඩසටහන ආරම්භයේදී ඇමරිකාව සහ ඉන්දියාවෙන් මිදුණු දේශපාලනයක් අපිට අවශ්‍යයි කියන කාරණේ. ඔබ විශ්වාස කරනවාද අපේ තියෙන මේ අපේ රටේ පිහිටීම සහ මේ දේශපාලන බලවතුන්ගේ මැදිහත් වීම වෙනත් අපිට එහෙම ඉන්න පුළුවන් නම් හොඳයි. ඒ අයගේ බලපෑම් වලින් මිදිලා ලංකාවට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම ප්‍රායෝගිකව කරන්නට හැකියාවක් ශක්තියක් අපිට තියෙනවා කියලා විශ්වාස කරනවාද? එහෙම එහෙම කරන්න පුළුවන්ද? ඒ කියන්නේ රටක ස්වාධීනත්වයේ සුරිභාවය රඳාපවතින්නේ ඒ රට ලොකුද, ඒ රට කුඩාද කියන සාධකයට වඩා ප්‍රධාන ලෙස රඳාපවතින්නේ ඒ රට ආර්ථික මෙලෙස කොච්චර ශක්තිමත්ද කියන සාධකය. හැබැයි දැන් අවුරුදු 71ක් මේ පාලකීන් අපේ රට ආර්ථික වශයෙන් විශාල දුබලතාවයක් නිර්මාණය කරපුවාම, උදාහරණයක්කට ගත්තොත් 2018 ආණ්ඩුවේ මුළු ආදායම රුපියල් බිලියන 1919, ණය පොලිවාරිකේ රුපියල් බිලියන 2054යි. මේ බිලියන 135ක් මදි නයිපොලි වාරිකේ ගෙවන්න. ඒ කියන්නේ බහණ්ඩා රජයේ ගිණුමට එන මුළු ආදායම නයිපොලි වාරිකේ ගෙවන්න ප්‍රමාණවත් නේ. එතන මොකද සිදුවී තිබෙන්නේ? ණය ගෙවන්නත් ණය ගන්නත් සිදුවී තිබෙනවා. වසරක රජයේ වියදම ආසන්න වශයෙන් ගත බිලියන කියන්නේ කෝටි 100යි. බිලියන 2000ක් විතර අපිට අවශ්‍ය වෙනවා ආසන්න වශයෙන්. ඒ ඔක්කොම ණයට ගන්න වෙන්නේ සිදුවී තිබෙනවා. ඉතින් මුළු රටක් ආර්ථිකයේ බිඳවට්ටලා ණයකරුවන් බවට පත් වෙලා අපිට අපේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න බැහැ. හෙටත් මේ රට දුවන්නේ අපිට ණය ලැබෙනවද නැද්ද කියන සාධකය මත. එඳෝ බැහැවුත් හෙට බලය අරගෙන ස්වාධීනත්වය අත්පත් කරගන්න පුළුවන්ද? බැහැ. ස්වාධීනත්වය අත්පත් කරගත හැකි වන්නේ එකක් අපි දේශපාලනික වශයෙන් මොනතරම් ස්ථාවරත්වයකට ගේන්න පුළුවන්ද? අපි ආර්ථික වශයෙන් මොනතරම් ශක්තිමත් භාවයකට ගේන්න පුළුවන්ද කියන එක. ඒක තමයි වැදගත්. හැබැයි අපි මේ ඉන්දියාව හෝ චීනය හෝ ඇමරිකාව පිළිබඳව අපේ විරෝධය තිබෙන්නේ ඔවුන් අත්තරලා යන ගමනක් පිළිබඳව නෙවෙයි. මා හිතනවා ලෝකේ කාටවත් තනියම හුදකලා ලෙස ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ විශේෂම 1900 දශකයේ ආරම්භය සමගම
සමාජවාදී කනෝදු මිද වැටුණට පස්සේ ඇමරිකා නෙක්සස් ජනපදයේ කේන්ද්‍ර කරගත් ඒක ද්‍රව්‍ය ලෝකයක් නිර්මාණය වුණා. ලෝකට ආර්ථික සලස්ම, යුද සලස්ම, සංස්කෘති සලස්ම, දේශපාලන සලස්ම ඔක්කොම ක්‍රියාත්මක වුණා ඇමරිකා නෙක්සස් ජනපදයේ මත. හැබැයි ඊට අමතර බලකඳුරු නිර්මාණ වෙන මැද පෙරදිග රුසියාවේ, යුරෝප සංගමයේ, මේ පැත්තේ චීනයේ, ඉන්දියාවත් නැගීගෙන බලවත් බවට පත් වී තිබෙනවා. ඒ නිසා විශාල බලකඳුරු ගණනාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ කිසිදු බලකඳුරකට අපි ගැති වෙන්නේ නැතු. අර සෝෆා හෝ ආරක්ෂක ගිවිසුම් මරා හෝ විවිධ වෙළඳ ගිවිසුම් මරා හෝ කිසිදු බලකඳවුරක කොටස්කරුව පංගුකරුව බවට පත් නොවීම එක තමයි අපේ පළවෙනි ප්‍රයත්න විදිහට ප්‍රතිපත්ති. පුළුවන් දෙක. පුළුවන්. පුළුවන්කම ලැබෙන මොකක් නිසා නෙවෙයි. එකක් අපි ආර්ථික වශයෙන් අත්පත් කරගන්නා සමත්කම, අනිත් එක අපි රාජතාන්ත්‍රික වශයෙන් අනුගමනය කළ ද උපක්‍රම සහපතිපත්ති. හැබැයි මේ ගොඩක් අය අත්පත් කරගෙන තියෙන මොන වගේද? සල්ලි දීලා නායකයෝ සල්ලි දීලා ආරම්භ කරන කම්පැනි වලින් ඔබ දන්නවද? මම කියන්න මම මේ කියන්න නෙවෙයි ඉතින් ආවේ. චීන කම්පැනි වල නායකයන් සල්ලි දිනවනේ. ඉතින් සල්ලි දීලා නායකයෝ ගන්න පුළුවන් රාජ්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රතිපත්ති සැලසුම්, ආර්ථික සැලසුම්, නායකයා සල්ලි දීලා ගත්තාම ඒ පැත්තට අනුරූප වෙනත් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මිලදී ගන්න බැරි නායකයෝ රටකට හරි. තමගේ රටත් තමගේ ජනතාවත් පිළිබඳ අසීමිත ආදරය කරන, ප්‍රේම කරන, ඒ වෙනුවෙන් පෙනිහිට නායකයෙකුගේ පාලනයක් මේ රට ඕන. ඒ වගේම ලෝකෙ සිදුවෙන වෙනස්කම් පිළිබඳව, තලනයන් පිළිබඳව හොඳ අත්දැකීම් සහ එදිනෙදා හොඳින් සිදුවෙන සිදුවීම් පිළිබඳව විමර්ශනය කරමින් හොඳ විදේශ ප්‍රතිපත්තියක් සහ විදේශ උපාය මාර්ග සකස් කරන රාජතාන්ත්‍රිකයන් අපිට අවශ්‍යයි. එවැනි පිරිස් ඉන්නවා. එවැනි පිරිස් සිටියට අපි උපය කරගෙන තියෙන කවුද? පසුගිය කාලෙත් සහ වර්තමානයේ බලවත්ම රාජ්‍යයන්ගේ තානාපතිවරු කවුද? රාජතාන්ත්‍රිකයන් නෙවෙයි, පවුලේ ඥාතීන්, පැරදුණු දේශපාලකයන්. ඉතින් රටක ස්වාධීනත්වය සහ රාජතාන්ත්‍රික බව ආරක්ෂා කළ හැකිද? අපි එක සහතිකයක් දෙන මේ රටේ ජනතාවට. අපි ලෝකෙ ඉදිරියේ කෙලින් හිටවන රාජ්‍යයක් නිර්මාණය කරමු. ඒට ආර්ථික, දේශපාලන සහ රාජතාන්ත්‍රික උපාය මාර්ග. රාජතාන්ත්‍රිකත්වයේදී අපි විශ්වාස කරනවා පැරදුණු දේශපාලකයන්ට, ඥාතීන්ට තානාපති කන්දෙන එක නතර කරනවා. ඒ සඳහා අවුරුදු තුනක පාඨමාලාවක් තිබෙනවා. ඒ සඳහා විවිධ හැදෑරීම් තිබෙනවා. ඒ සඳහා අධ්‍යයන ආධාරා තිබෙනවා. ඒ සඳහා විදේශගත සමත්යෙන් දීර්ඝ කාලයක් ඇස් වැඩ කර තිබෙන ශක්තිමත් නිලධාරී තන්ත්‍රයක් අපිට ඉන්නවා. ඒ නිලධාරී තන්ත්‍රය උපයෝග කරගන්න ඕනේ. ඔවුන්ට තවත් පුහුණුව ලබා දෙන්න ඕනේ. ලෝකයේ සමහර රටවල් වැඩි අවධානය යොමු කරමින් තිබෙන ඒසීස්ත්‍රේ වර්ධනය කරන්න. මොකද ලෝකයේ දැන් සංකීර්ණ වී තිබෙනවා. වෙළඳ ගිවිසුම අපට අවශ්‍ය වී තිබෙනවා. සමහර ආරක්ෂක ගිවිසුම අපට අවශ්‍ය වෙන්න පුළුවන්කම තිබෙනවා. විවිධ සබත්තා අපිට අවශ්‍ය වී තිබෙනවා. මේ වෙලාවක ඉතාමත් හොඳ දක්ෂ පරිණත විදේශ සේවයක් අපි නිර්මාණය කරන්න ඕනේ. මේ පාලකයන් එක නිර්මාණය කරන්නේ මොකද? අදත් පත් කරන්නේ දේශපාලකයන්. ඥාතීන්. හෙටත් පත් කරන්නේ දේශපාලකයන් සහ ඥාති මේ පාලන දෙක. ඒ නිසා අපි විශ්වාස කරන එවැනි ක්‍රියාමාර්ගයක් කරා අපිට ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය අත්පත් කරගත්ත රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න පුළුවන්. ඒ පිළිවන් දැඩි සහ බලාපොරොත්තු සහිත විශ්වාසයක් අපිට තිබෙනවා. හොඳයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ප්‍රතිඵලය ඔබ විශ්වාස කරනවා, ඔබ ජයග්‍රහණය කරනවා කියලා. නමුත් ප්‍රතිඵලය අසතුටුදායක වුණොත් මොකක්ද ඊළඟ පියවර? අපි මේ දේශපාලන ගමන් මගේ අපි ඕනතරම් ජයග්‍රහණයන්ට, පසුබෑම් වලට, අභියෝගන මුණදීපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා නැවත නැවතත් අපි මේ පාර ඔබ ජනතාවගේ ගමට ඇවිල්ලා, ඔවුන්ගේ ගෙදරට ඇවිල්ලා, ඔවුන්ගේ නගරයට ඇවිල්ලා මේ සිදු වී තිබෙන විනාශයක්, මේ විනාශයට එරෙහිව පෙරමණ ගත යුතු බවත් ඔවුන්ට අපි අවධාරණය කරනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා හිටිනවා අවුරුදු 71ක් මේ අනුගමනය කරලාද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති රටකට විය හැකි වර්ගයේ සියලුම විනාශයන් අත්පත් කොට හමාරයි. අද ඔබේ ඇකේ නැලවෙන දරුවට, කුසේ දඟලන දරුවට, සුළඟෙල් ඉල්ලා මොන්ටිසෝරියන දරුවට ඉතාමත් විනාශකාර රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. හැම අම්මා තාත්තකෙනෙම තමන්ගේ දරුවන්ට ඉතාමත් හොඳ පැහැදිලි අනාගතයක් ප්‍රාර්ථනකින් වැඩ කටයුතු කරමින් තිබෙනවා. මේ රාජ්‍යයේ වෙනි පැහැදිලි අනාගතයක් අපේ දරුවන් නිර්මාණය කරන්න බෑ. ඒ නිසා මෙම ජාතික මැතිවරණයේ ජනතාවට අවස්ථාවක් කියලා තිබුණා මේ පාලනය වෙනස් කරන්න. ඒ පාලනය වෙනස් කිරීම සඳහා ජනතාවට අපි ආරාධනා කරනවා. ජනතාවට ගිහිල්ලා අපි මේ කරුණු තේරුම් කරලා දෙනවා. ජනතාවට ඒත් තෝරාගන්නේ විනාශකාරීත්ව මාවත නම් අපි මොකද කරන්නේ? ආයසරයක් ඇවිල්ලා කියලා දිනවා. ඊළඟ සැරෙත් ඇවිල්ලා ජනතාවට ඒත්තු ගන්නනවා. ඒ නිසා
මේ රටට මේ දේශපාලන පරිවර්තනය ලබා ගන්නා තෙක් අපි අත්නොහැර සටන් වදිනවා. ඒ වෙනුවෙන් අපේ ජීවිත කාලය අපේ සියලු දේ වැය කරමින් තිබෙනවා. මේ ප්‍රයත්නය මට හෝ අපේ පක්ෂයේ කිසිවෙකුට හෝ මගේ ඥාතියෙකුට හෝ මගේ හිතවතෙකුට හෝ විශේෂ වරදාන වරප්‍රසාද ලබා ගැනීම පිළිබඳ ප්‍රයත්නයක් නෙවෙයි මේ. මේ තිබෙන මේ රටත් මේ රටේ ජනතාවත් මුණ දී තියෙන අඟුරු අඳුරු අගාධයෙන් මුදවා ගැනීම පිළිබඳ ප්‍රයත්නයක්. අපි ජයග්‍රහණ කළොත් අපිට ලැබෙන්නේ කුමක්ද? මේ රටේ ජනතාවට ලැබෙනවාට වඩා වැඩි කිසියමක් අපිට ලැබෙන්නේ නැහැ. ඔබට සහතික ඇත්තේ. ජනාධිපතිවරයාට අපිට දෙන සහතික ඔබට කියන්නේ. මේ මාලිගා කොච්චර තිබෙනවද? මාලිගා කීයක් තියෙනවද ජනාධිපතිවරුන්ට? යාපනය එකක් තිබෙනවා. මයියංගන එකක් තිබෙනවා. නුවර එළිය තියෙනවා. අනුරාධපුරයේ තිබෙනවා. නුවර තිබෙනවා. පාසි කුඩා එකක් හදන්න ගියා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? හෙලිකොප්ටර් යන්න යාපනයට ගිහිල්ලා එන්න විනාඩි 45 එන්න 45 පැයකමාරයි. මීටින් එක පැය දෙකක් තිබු පැය තුනමාරයි. පැය තුනමාරට මාලිගාවක් වුණා. මේ මහජනගේ ධනය මේවා රටේ සංවර්ධනයට උපයෝග කරගෙන මැදිස්ත්‍වන බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි හැම ජනාධිපතිවරයම නඩත්තු කරනවා අපි. අපි නඩත්තු කරනවා. පේමදාස මහත්මයාගේ ජනාධිපති ආයතුමි නඩත්තු කරන්න ආණ්ඩුවේ. හිටපු ජනාධිපතිතුමි ටොරින්ටන් වලින් ගෙයක් දීලා නඩත්තු කරන්න ආණ්ඩුවේ. හිටපු ජනාධිපතිතුමා විජේරාම මාවත ලොකු ගෙයක් සහ වටින වටිනාකම් සහ දීපල දීලා නඩත්තු කරන්න ආණ්ඩුවේ. මේ හිටපු ජනාධිපති ආණ්ඩුව නඩත්තු කරන්න ඕනද? ඔබ හිතනවාද? මම ඔබ වියපත් වුණොත් ඔබට ඔබගේ දරුවන් ඉන්න ඔබට යම් ආදාය මාර්ගයක් තිබෙනවනම් ඔබට ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් ඔබට සමාජ ආරක්ෂණ අරමුදලෙන් ගෙවීමක් කරන්න ඕන. මම කියන්නේ මේ නායකයන් එතෙන්ට ගේන්න ඕන කියලා. මේ ආණ්ඩුව වියදම් වලින් දරන්න චන්ද්‍රිකා මෙතනට ගයක් නැත්. මහින්ද මහත්තයා ගයක් හොයාගන්න බැරිද? පේමදාස මහත්මියට නේද? ඇයට නැද්ද ගයක් නිවසක් හොයාගන්න බැරිද? ඔයාලා දීපල නැද්ද? ආදායම් නැද්ද? දරුවෝ සලකන්නේ නැද්ද? මොකද මේ වෙලා තියෙන්නේ? එඳ උඩ ඉඳන් මේ නාස්තිය නතර කරන ක්‍රියාදාමයකට අපි යවතිරන වෙනවා. ජනාධිපතිවරයාට දැම් වැය කරද්දී වැය ශීර්ෂය මම ඔබට අද සාතික 10%කට 90%කින් කප්පාදු කරනවා. අපි ඔබ අදට කියලා යන්නේ. මොකද මේ නාස්තිය මුදුන තියෙන එතන. ඒ මුදුනේ පරිවර්තනයක් ඇති කරන්න තෝ පහලට ගලාගෙන ඉන්න බෑ. ඒ නිසා ජනතාවට ලැබෙන දේ වගේ නේ ලැබෙන දේට අමතර කිසිවක් නොලැබෙන පාලනයක් අපි ගොඩනගන්නේ. මොකද මේ රට වෙනස් කිරීම සඳහා වෙන කැපකිරීම සඳහා මැදිහත් වීම සඳහා පාලනයක් අවශ්‍යයි. එනිසා මා කියන්නේ ජනතාවට මේ වෙනස අපි ඇති කරමු මැදිහත් වෙලා. මේක මට හෝ මගේ පක්ෂ අයට පමණක් මේක කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කරන්න පුළුවන් කමක් තියෙනවනේ අපි මෙහෙම වෙලා කතා කරන්නේ. මේක මේ කාර්ය සාර්ථක කරගෙන ඉන්න සඳහා මේ රටේ ජනතාව එකතු වෙන්න ඕන. ජනතාව විශ්වාස කාර්යභාරයක් තිබෙනවා. ජනතාව නැවත තෝරාගන්නේ වැරදි පාර නම් අපි නැවත ගිල ජනතාවට කියන්නේ හරි පාරට එන්න කියලා. මේ පාර අසාර්ථක නම් ඔබ එහෙම කියු නිසානේ මේ පාර අසාර්ථක නම් ඊළඟ පාරත් අපි ඇවිල්ලා කියන. නැවත මේ රටේ ජනතාව මේ කවදා හරි පිළිගන්න තෙක් අපි ජනතාව හමුදු ගිල මේ කතාව කරනවා. මොකද මේක අපේ પરම්පරාව විසින් අවසන් කර යුතු කාර්යය. මේ දුක, මේ වේදනාව, මේ විනාශය, මේ නාස්තිය, මේ හොරකම, මේ අපරාධ මොකද තව પરම්පරාවකට බාර නොදිය යුතුයි. ඔබ හිතනවාද අපේ රටේ අද මත්කුඩු ව්‍යාප්ත වෙලා තිබෙන ප්‍රමාණය? මම මේ ළඟදී අණ්ඩෝපරි රැස්වීමකට ගියා මගේ ගම්පදේශේ. එනකොට මම ගමක් ඇතුළට ගියා, අපේ ඥාතින් ඉන්න ගමක්. මේ ඥාතින් සියලු දෙනා අම්මලා නැන්දලා අක්කලා ඔක්කොම එකතු වෙලා මට කිව්වේ මොකද්ද? පුතේ අපේ ගම්වල වීගුණියක් ගුණියක් එළිය තියාගන්න බෑ කුඩුකාරයෙක් ඉන්නවා. තරුණියක් gedara තියලා යන්න බයයි. වැලේ රෙදි කෑල්ලක් දාලා යන්න බයයි. උඹට පින් සිද්ධ වෙයි මේක නතර කරපන් කියලා කිව්වා. ඔච්චර මගෙන් ඉල්ලුවා. කොහොමද මේ වසංගතේ පැතිරලා තින්නේ කවුද? ගොඩාක් අය විලකින මේක නතර කරනවා කියලා නතර කරන්න බෑ ඒගොල්ලන්ට. ඇයි? ඒගොල්ලන්ට ආරක්ෂාව දෙන්න, ඒගොල්ලන්ට මුදල් වියදම් කරන්න, ඒගොල්ලන්ගේ දේශපාලනේ ඉන්නේ කුඩු ව්‍යාපාරිකයෝ. කුඩු ව්‍යාපාරට හවුල් වුණා. ඒ නිසා මේ රටේ ජනතාවගේ අද මොකද වෙ තිබෙන්නේ? ඔබ ඈත ගම්වලට ගිහලා බලන්න. විනාශකාරී ලෙස මේ මද්රව්‍ය පැතිරලා තිබෙනවා. ඒක කුඩු වෙන්න පුළුවන්. අර මේ මුකේ තබා ගන්න දුම්කල වර්ගී වගේ ගිලින පෙති වර්ගී පාසල් ඇතුලේ. මේ මෙහෙම රටකට යන්න දෙන්න ඕනද? මේකට ආරක්ෂාව රැකවරණ දෙන්නේ කවුද? දේශපාලකයා. සමහරව රැකවරණ දෙනවා, සමහරව කරනවා. එනිසා මේ විපත්ති මේ රට මුදව ගන්න ඕනේ නැද්ද? ඔබතුමා ඔය කාරණාව මත කරපු නිසාම දැන් ඔය සංස්කෘතිකමය වශයෙන්ුත් බලපෑමක් ඇති කරන අපරාධකාරී ක්‍රියාවක්. දැන් ඕකත් එක්කම මම පසුගිය දිනකදී දැක්ක මේ සමරේසි විවාහ පිළිබඳවත් ඔබතුමා යම්කිසි අදහසක් පළ කරලා තිබෙනවා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් මා කියලා කියන්නේ අපේ සමාජයේ විවිධ ජන කණ්ඩායම් තමන්ගේ ලිංගිකත්ව රුචි අරුචිකම් මත තමන් කතා කරන භාෂාව අනුව කාන්තාවක් වීම හේතු කොටගෙන ඒ වගේම කුලය එක යටින් තියෙන උඩතාවේ නැත්නම් යාපනයේ වගේ බලන්න. එඳ මේ විවිධ ආකාරයට පීඩාවට සහ හිංසනයට පත්වෙන ජනපදාවන් ඉන්නේ.
අපි විශ්වාස කරන කිසිදු ජන ප්‍රජාවක් එවැනි හිංසනයක සහ පීඩාවකට ලක් නොවිය යුතුයි. තමන්ගේ ලිංගික රුචි අරුචික මත හෝ, තමන්ගේ ලිංගිකත්වය මත හෝ, තමන්ගේ ජාතිය මත හෝ, තමන්ගේ භාෂාව මත හෝ, තමන්ගේ කුලය මත හෝ කිසිදු ජනතාවක් තව ජනතාවගේ කොන් වෙන, තව ජනතාවගේ හිංසාවට පත්විය නොවිය යුතු කියන ස්ථාවරය අපි ඉන්න. ඒ නිසා සියලු දෙනාට ගරු කරන, සියලු දෙනාට වටිනාකම් තිබෙන සමාජයක් පිළිබඳව මේ පීඩිත ජන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ස්ථාවරය අපි ඉන්න. සාමාන්‍යයෙන් ජනාධිපති අපේක්ෂකවරු මම ජනාධිපති අපේක්ෂකයා කියලා ඉදිරිපත් වුණාට පස්සේ අපි දැකපු දෙයක් තමයි ආගමික කටයුතුවල නියැලෙනවා මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දකින්න. හැබැයි අපි ඔබෙන් ඒක දකින්නේ නැහැ. ඇයි ඒ? ඇයි මහානායක හාමුදුරුවෝ මුණ ගැහෙන්නකොට ටීවී අර යන්නේ? බුදුරජාණන් වහන්සේ කොතනක හෝ දේශනා කරලා තියෙනවද ඔබ ආගමික වතාවක යෙදෙනවා නම් මාධ්‍ය හරහා ජනතාවට ජනතාවට පෙන්වීමට කටයුතු කළ යුතුයි කියලා? මා දැකලා නැහැ කොහෙවත්. ඒ නිසා ඔබ මොකක්ද දැනුවත් කරලා තියෙන්නේ? ජනතාව තුළ තියෙන ආගමික භක්තිය, ජනතාව තුළ තියෙන ආගමට තියෙන ලැදියාව, ආගමත් එක්ක තියෙන අධ්‍යාත්මික බැඳීම තමගේ ලාභ දේශපාලන පොරපිටිය අලෙවි කරනවා. ඒක බෞද්ධකමද? ඒක ආගමිකද? ඒක තමයි ආගමකට සහ බෞද්ධකමට කළ හැකි විශාලතම ව්‍යසනය. ඒක සමහර අය මම දැක්ක අපේ විජිත රෝහණ කියන ආචාර්යතුමා කිව්වා බොහෝ අය කියනවා අපි නිරාගමිකයි කියලා. හැබැයි මතක තබා ගන්න අපි ධාර්මිකයි. හොඳයි. ඔක්කොටම වඩා ධාර්මිකයි. ඒකේ තේරුම තමයි අපි ටීවී මම දැක්ක අය අපේ කවුද අපේ මේ සාහිත්‍ය කම්මැලිවිර මහත්තයිය මම දැක්ක ප්‍රකාශයක් කරා. ඒක හරි ලස්සනයි. ඒක ඒකෙන් ටීවී බෞද්ධ ඉන්නවා කියලා. අපි ටීවී බෞද්ධ නෙමෙයි. ඒ නිසා අපි ආගමික ශාස්ත්‍ර ආගමික නායක උතුමන් ළඟින් අහම්දුරන් වහන්සේලා සානක පූජකවරුන්ගෙන් ඒ අයගෙන් විතරක් නෙමෙයි මේ රටේ සාහිත්‍යදරින් මේ රටේ කලාකරුවන් විවිධ සමාජ අධ්‍යක්ෂ කමිටුවේ කණ්ඩායම් වලින් අපි උපදෙස් ගන්නවා, අනුශාසනා කරනවා, ඔවුන් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි මම හිතන්නේ මාධ්‍ය අවශ්‍ය නැහැ නේද? ඒක මගේ ඉතින් මම හිතන්නේ මේ ජනතාව මේවට අහුවෙන්න එපා. ඔබ මම මීට කලින් ඔබට මතක ඇති වාර්තා කරා. දැන් ඔය ලයිව් බණහන්නේ කොහොමද? දැන් අපි දෙන්න මේ ලයිව් මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා. කී දෙනෙක් ඉන්නවද බලාගෙන? කැමරා කීයක් තියෙනවද? කැමරා එහෙට මෙහෙට කොච්චර ගෙනියනවද? ඔබ හිතන්නේ බණහන්න පුළුවන්ද එහෙම? එහෙම බණහන්න පුළුවන්ද? මේ ලයිව් බණහන්නේ මිනිස්සුන්ට පේන්න බොරුවට. හරිද? ඒ නිසා මේ ව්‍යාජ බෞද්ධයන් ආගම තමන්ගේ දේශපාලන පොරපිටියේ ලාභයට විකුණන බෞද්ධයන්. අපි හිතන අපේ රටේ ආගම් වලට දිය හැකි උපරිම තන උපරිම ගෞරවය තමයි ආගම දේශපාලන පොරපිටියට සම්බන්ධ නොකර ගැනීම. අපි ඒ ස්ථාවරින් දේශපාලන ව්‍යාපාරය. හොඳයි. බොහොම ස්තුතියි අද දවසේදී 360 සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳ. ඒ වගේම ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටින සම්බන්ධයෙන් අපි තවත් සතියකින් මෙවැනිම සංවාදයකින් යලිත් හමු වෙනවා. සුබ රාත්‍රියක්.